හරි අපි පටන් ගමු. අද කතා කරන්න යන්නේ රුමැටික් ෆීවර් ඇන්ඩ් වැලියුලර් ඩිසීස්. අපි මෙතන වැඩිපුර බරක් දෙන්නේ රුමැටික් ෆීවර් ගැන කතා කරන්න. ඊට පස්සේ වැලියුලර් ඩිසීස් ගැනත් අපි ටිකක් කතා කරනවා. හරි අපි ඉස්සරහට යමු. අපි රුමැටික් ෆීවර් ගත්තම අපි ස්ටේජ් දෙකකට බෙදෙනවා. අපි කතා කරනවා මේකෙදි එකක් ඇකියුට් එක අවස්ථාවක් අනිත් එක ක්‍රොනික්. අපි ඇකියුට්ලි කතා කරන්නේ ඇකියුට් රුමැටික් ෆීවර් හා ක්‍රොනික්. අපි ක්‍රොනික් රුමැටික් ෆීවර් කියලා කියන්නේ අපි කියන්නේ ක්‍රොනික් ස්ටේජ් එක යන්නේ. ඒ රුමැටික් ෆීවර් වල ක්‍රොනික් ස්ටේජ් එක ගැන කතා කරනවා. ඒක තමයි අපි ඇකියුට් ක්‍රොනික් කියලා මේ නම් කරලා තින්නේ. අපි ඉස්සෙල්ලම කතා කරන්න යන්නේ ඇකියුට් රුමැටික් ෆීවර් ගැන. ඒක තමයි වඩා වැදගත් වෙන එක. මේ වැඩි කරුණු ප්‍රමාණයක් අපි කතා කරන්න යන්නේ ඒක ඇරෙතේ. අපි යමු එහෙනම් මාතෘකාවට. ඇකියුට් රුමැටික් ෆීවර් මාතෘකාවට යන්න කලින් කියන්න ඕන මේ ඇකියුට් රුමැටික් ෆීවර් කියන්නේ ඇකියුට් එකේ ලක්ෂණ සහ ක්‍රොනික් එකේ ලක්ෂණ වෙන වෙනම මතක තියාගන්න. මොකද ඇකියුට් එකයි ක්‍රොනික් එකයි පටලවා ගන්න එපා. අපි ලියද්දි ඇකියුට් අවස්ථාවට ඇකියුට් විදියට, ක්‍රොනික් ලියද්දි ක්‍රොනික් විදියට කියන්න ඕන. හරි. ඉස්සෙල්ලම කතා කරමු ඇකියුට් රුමැටික් ෆීවර් ගැන. අපි දැනගන්න ඕන මූලික කරුණු කිහිපයක් තියෙනවා ඇකියුට් රුමැටික් ෆීවර් ගැන. එකක් තමයි මේක ඔටෝඉමුන් ඩිසීස් එකක්. අපි අර මේ කලින් මේ ඩිෆෙන්ස් ඔෆ් ද බොඩි කතා කරන එකට දන්නවා ඔටෝඉමුන් ඩිසීස් එකක් කියන්නේ මොකක්ද කියලා. අපේ ඇඟේම හැදෙන ඇන්ටිබොඩීස් අපේ ඇඟේම තියෙන මොනවා හරි ඇන්ටිජන් එකක්. කියන්නේ ඒක ෆොරින් බොඩියක් කියලා හිතාගෙන ඒකට එරෙහිව තියනවා. කියන්නේ ඔටෝඉමුන් ඩිසීස් එක. එකයි කරුණා. ඒ වගේම මෙන්න මේක වැදගත් කරුණක් කොමන්ලි මේක දකින්න පුළුවන් වෙන්නේ චිල්ඩ්‍රන්ලගේ. ඒ කියන්නේ පොඩි ළමයින්ගේ. අමාරු ළමයින්ගේ තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වයස පරාස ගත්තොත් අපි ඒක ඒජ් 5 to 50 කියලා තමයි කියන්නේ. 15. 5 to 15 කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ ඒ සාමාන්‍ය ළමයින්ගේ මේ වයස පරාසය මතක තියෙනවා නම් හොඳයි. මේ වයස මතක තිබුණත් නැතත් පරාසය මතක තිබුණ නැත්නම් මතක තියාගන්න මේ කොමන්ලි තියාගන්න පුළුවන් වෙන්නේ චිල්ඩ්‍රන්. ඇකියුට් රුමැටික් ෆීවර් කොමන් වෙන්නේ චිල්ඩ්‍රන්ලා. මේක ඒ වගේම දැන් සාමාන්‍යයෙන් චිල්ඩ්‍රන්ලා හැදෙන්නේ. ඒ වගේම තමයි මේක යම් පීපල්ස්. අපි ගත්තොත් වැඩිපුර ප්‍රමාණයක් හයි මොබිලිටි මෝටිලිටි තියෙනවා යම් පීපල්ස්ට. හරිද? මේක මේජර් කෝස් එකක්. ඒ කියන්නේ ප්‍රධාන හේතුව යම් ඒ කියන්නේ තරුණ අයගේ ජීවිත නැති වෙන. ඒ කියන්නේ මේක හැදුනම මැරෙන්න පුළුවන්. ඒ තත්ත්ව නිසා ඒක තමයි අපි එතන කතා කරලා තියෙන්නේ. ඊළඟට seen mainly developing nation in poor. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය දුප්පත් අර හයිජින් අඩු, පානීය ආරක්ෂාව අඩු දුප්පත් මේ රටවල් වල තමයි දුප්පත් ඒ ජාතික ඒ රටවල් වල තමයි ඔක වැඩිපුර අපිට දැක ගන්න පුළුවන්. ඒකට හේතුව මම පස්සේ දැන් කියන්නම්. මේ මේක ඇති වෙන හැටි කියද්දි තේරෙයි මම මේ දැන් කියන එක තමයි දැන් තේරෙන්නේ නැහැ. පස්සේ ඇති තේරෙයි මේක ඇති වෙන්නේ මේ බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් යන නිසා. ස්ට්‍රෙප්ටෝකල් ඒ ගෲප් ඒ කියන්නේ බැක්ටීරියා අපේ ඇඟට ගිහිල්ලා ඒ හැදෙන ඒ ක්‍රියාවලිය ප්‍රොසෙස් යන නිසා තමයි මේක වෙන්නේ. කියන්නේ ඔය බැක්ටීරියා ඉන්ෆෙක්ෂන් වැඩිපුර අපිට ඇන්න පුළුවන් පුව හයිජින් තියෙනකොට. අපි ඉන්න පරිසරයේ අපි පුව හයිජින් නම් ඒ කියන්නේ අපි පාවිච්චි කරන අපිට සිදු පත්තේනම් තියෙන්නේ අපේට වැඩි ඉන්ෆෙක්ෂන් එකක් වෙන වැඩි සම්භාවිතාවක් තියෙනවා. ඒකයි මේකට හේතුව. ඒක පාල්ට යද්දි මම මේ කිව්ව කතාව තේරෙයි. හරි අපි ඊළඟට යමු. හරි මේ කරුණු ටිකක් දැනගන්න ඕන. දැන් අපි මූලික කරුණු කීපයක් උඩ කතා කරා. මේකත් දැනගන්න මේක මේ ඉමුනොලොජිකලි මීඩියට්. ඒ කියන්නේ තේරෙනවා මේක ඔටෝඉමුන් ඩිසීස් එකක් කියන්නේ කොහොමද තවර ඉමුනොලොජි මීඩියට් තමයි. හැබැයි මේක දැනගන්න විශේෂ කරුණ මෙන්න මේක. මොකද්ද? Type 2 hypersensitivity reaction කියන එක. අපි එකක් ඩිපෙන්ඩ්ස් ඔෆ් ද බොඩි කතා කරද්දී අපි කතා කරනවා hypersensitivity 1 2 3 4 කියලා අපි විතර කතා කරනවා. Type 2 තමයි මේක right thing. Type 2 කියන්නේ අපි දන්නෝ මේ සෙල් වෝල් එක තියෙන ඇන්ටිජෙන් එකට කියලා බඳිනකොට ඒක type 2 සර්කියුලේටින් type 3 අපි ඒකට කතා කරනවා DOB වල මේ මම ඒක මෙතන ලොකුට විස්තර ගන්න නැහැ මොකද DOB වල අපිට කා යහු වෙනවා ඒ නිසා මම ඒක ලොකුට මෙතන විස්තර ගන්න නැහැ මතක තියාගන්න මේක type 2 hypersensitivity සාමාන්‍යයෙන් ඉතින් ප්‍රශ්නයක් දාන්න පුළුවන් තරක් හරි ඒ වගේම මල්ටි සිස්ටමික් ඩිසීස් මල්ටි සිස්ටමික් කියන්නේ මල්ටිපල් සිස්ටම්ස් ඒ කියන්නේ මේක ඇෆෙක්ට් වෙන සිස්ටම්ස් එකක් කියලා නෑ ඒ කියන්නේ අපේ සිස්ටම්ස් ගොඩකට මේක ඇෆෙක්ට් වෙනවා අපි ගත්තොත් අපි කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක අපේ CNS අපේ නර්වස් සිස්ටම් එක ඊට පස්සේ එතනින් ගියාම තව අපේ මස්කියුලෝස්කලේටන් සිස්ටම් එක يعني ඒ වගේ සිස්ටම් ගානකට මේක ඇෆෙක්ට් වෙනවා ඒක නිසා අපි මේකට කියනවා මල්ටි සිස්ටමික් ඉන්ෆ්ලැමටරි ඩිසෝඩර් කියලා. ඒ කියන්නේ මල්ටි සිස්ටමික් කියන්නේ බහු එකකට වඩා ඇෆෙක්ට් වෙනවා කියන්නේ. හරි. හරි මම මේ කිව්ව කතාව මම උඩ කිව්වේ මේක වෙන්නේ
හේතුව මේ group A streptococcus මේක group A beta hemolytic හරිද group A beta hemolytic අපි හැසින් මේ කතා කළා මේ ගැන infection වලදී මේ අපි දන්නු group A beta hemolytic කවුද අපි ගන්න ප්‍රධාන කෙනා මේක අපි ගන්නේ අපි ගොඩක් කතා කරා streptococcus pyogenes streptococcal pyogenes ගැන අපි ගොඩක් කතා කරා අන්න ඒ කට්ටියගෙන් තමයි මේ ඇති හරි අපි කතා කරා pharyngitis and scarlet fever වගේ ගොඩක් කතා කරා මම මේකනත් පහදි තව විස්තර කරලා කියන්නම් ඒ කියන්නේ කොහොමද වෙන්නේ කියලා වෙනදී හරි ඊළඟට අපි ඊළඟ කරුණට යන් antibodies form වගේ ඔව් මෙතනක් තියෙනවා මම pathogenesis කියලා තව මේක පැහැදිලි කරන්න මේ antibodies ඒ කියන්නේ අපි දන්නවා දැන් අපේ ඇඟට foreign body එකක් ආවට පස්සේ මොකද වෙන්නේ අපි හිතමු අපි මෙතන ගමු streptococcus pyogenes පාව කියන දැන් streptococcus pyogenes අපේ body එකට ආවම හරිද මෙයාව ගන්නවා කවුද අපේ තියෙනවා අපේ cells තියෙන මොනවද antigen presenting cells antigen presenting cells අපි දන්නවා professionally ඉන්නවා කවුද macrophages dendritic cells ඒ කියන්නේ dendritic cells macrophages මෙයාව engulf කරලා මෙයාගේ අර මෙයා කැලි වලට කඩලා මතකනේ MHC receptors වල එළනවා මේ කතාව තියෙන DOB වල මෙතන ලොකුවට ඕනේ නැහැ මම අපේ බේසික් අයිඩියා එක තියෙන්න ඕන මෙතන ලොකුවට ඒක අවශ්‍ය නැහැ පැතොලොජි අපි ડિફેન્સ ઓફ ધ બોડી කතා කරද්දී ඒක සම්පූර්ණ කතාව වෙනවා ඊට පස්සේ මේ මෙයාව කැලි වලට කඩලා මෙයාගේ කැලි අපි මේ විදිහට ප්‍රසන්ට් කරනවා හරි ඊට පස්සේ මේකෙන් ඇක්ටිවේට් වෙන අපිට දැනෝ T cells T cell activation එකක් වෙනවා ඊට පස්සේ B cell activation එකක් වෙනවා B cell plasma cells වෙලා ඒ වගේම ඇන්ටිබොඩි හදනවා මේවට එරෙහි ඒ කියන්නේ අපි ගත්තොත් දැන් කියන කෙනාට අපි ගත්තොත් මේ මේකේ තියෙන හැම කම්පොනන්ට් එකකටම එරෙහිව අපිට පුළුවන් ওই B cells වලට ඇන්ටිබොඩිස් හදන්න අපි ගත්තොත් මේකේ සෙල් සෙල් වෝල් එකේ තියෙන ඔපිස් කියමු පොලිසැකරයිඩ් එකක් හරි මොකක් හරි ඒ වගේ ඇන්ටිජන් එකක් තියෙනවා ඒ ඔයස් ඒ කැප්සියුල් එකේ තියෙන ඇන්ටිජන් එකක් ඒ හැම එකකටම එරෙහිව ඇන්ටිබොඩි හදනවා අපේ ඉමුන සිස්ටම් එකේ ඒක මේ අපේ ඇඟට ආවට පස්සේ දෙන රෙස්පොන්ස් එක අපේ හරි ඔන්න ඔය හැදෙන ඇන්ටිබොඩිස් නිසා තමයි මේ වැඩේ වෙන්නේ හරි මම පහලට අවිස්තර කරන්නම් ක්‍රොස් රියක්ෂන් අවසානයේ මේ මම කියනවා මෙතන මේ ඇන්ටිබොඩිස් ඇත්තටම අපේ ඇඟේ ඇන්ටිජන් එක ක්‍රොස් රියක්ට් කරනවා. ඒ කියන්නේ අපේ ඇඟේ ඇන්ටිජන් බැඳෙනවා. එයා හිතනවා අපේ ඇඟේ ඇන්ටිජන් එක ෆොරින් බොඩි එකක්. ඒ කියන්නේ ඒක අපේ ඇඟේ ඇන්ටිජන් එකක්. ඒ කියන්නේ මේක හානි කර දෙයක්. එතකොට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි මම කියුවේ ඔටෝඉමුන ඩිසීස් එකක්. අපේ ඇඟේ ඇදෙනම ඇන්ටිබොඩිස් අපේ ඇඟට එරෙහිවම ක්‍රියාත්. හරි, බලන්න. හරි. මෙන්න මෙතන මම විස්තර කරන්නම් වැඩිපුර. මෙන්න මේකයි වෙන්නේ. දැන් මම උඩදී කිව්වා අර කම්පොනන්ට්ස් වලට බලපානවා කියලා. දැන් මෙතන දීලා තියෙනවා කම්පොනන්ට්ස්. අපි ගත්තොත් ඔය බැක්ටීරියා එක. මම පටක් ගන්න. ඔව් අපි ගත්තොත් මේ ඔය බැක්ටීරියා එක ඔය බැක්ටීරියා එකේ තියෙනවා එක එක මෙයාගේ තියෙනවා ඉස්සලා කැප්සියුල් එකක් තියෙනවා සෙල් වෝල් එකක් තියෙනවා. ඒ වගේ එක එක කම්පොනන්ට්ස් තියෙනවා මේ කම්පොනන්ට්ස් වල විවිධ ඇන්ටිජන් තියෙනවා. මේ අපි හිතුව හයරොනික් ඇසිඩ් අපි උදාහරණයක් කැප්සියුල් එකේ තියෙන හයරොනික් ඇසිඩ් කියලා. දැන් බැක්ටීරියා එක අපේ ඇඟට ආවම අපේ බ්ලඩ් වලට ආවම අපේ බ්ලඩ් වල තියෙන මේ දැන් අර මම කිව්වේ ඇන්ටිබොඩිස් හදනවා කියලා. ඔය ඇන්ටිබොඩිස් හදන්නේ මෙයාගේ මෙන්න මේ මොකක්ද ස්පෙસિෆික් දැන් මෙයාගේ හයරොනික් ඇසිඩ් නම් හයරොනික් ඇසිඩ් ට ඇන්ටි බොඩි එකක් හදනවා ඇන්ටි හයරොනික් ඇසිඩ් ඇන්ටිබොඩිස් කියලා අපි ඒකට කියනවා. ඊට පස්සේ ඒව ගිහිල්ලා මේකට බැඳිලා ඒ කාර්යයක් කරනවා. මොකද වෙන්නේ මෙයාව විනාශ කරලා දානවා. ඔක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් දැන් උතන කියලා තියෙන්නේ ඔය මොලිකියුල මේ කියන්නේ කොහමද සෙල් වලට ගිහිල්ලා මේ සෙල් එකට බැඳින්. ඒ කියන්නේ මේ සෙල් එකේ ටාගට් කරන්නේ. අපි හිතමු කැප්සියුල් එක කියලා. කැප්සියුල් එකේ හයරොනික් ඇසිඩ් තියෙනවා. ඒකට නියු ඇන්ටිජන්. ඊළඟට සෙල් මේ මෙතන තියෙනක පොඩ්ඩක් අමතක කරන්න. මේ කාපාඩ ඉතලේ දාලා එහෙකට තියෙන චුට්ටක් අමතක කරලා හිතන්න. මම මේ කියන කතාව ඉස්සෙල්ලා එකක් සෙල් වෝල් එකේ තිබුණොත් සෙල් වෝල් එකේ තිබුණොත් තියෙනවා එම් ප්‍රෝටීන් කියලා. අපි කතා කරනවා එම් ප්‍රෝටීන් කියලා. මතකයි ඒ සමහරට එම් ප්‍රෝටීන් වලට දීවත් ඇන්ටිබොඩි. තව කාබෝහයිඩ්‍රේට් එන්ඇසිටයි ග්ලූකෝසමින් රෙමනෝස් කියන ඒවා ඒවට දීවත් ඇන්ටිබොඩි අපෙන් හදන. දැන් මෙම්බ්‍රේන් එකේ තියෙන ප්‍රෝටීන් ලිපිඩ් ග්ලූකෝස් වගේ ඒවා ඒවට දීවත් අපේගෙන් ඇන්ටිබොඩිස් හදන. හරි. දැන් ඔය ඇන්ටිබොඩිස් විශාල ප්‍රමාණයක් හදලා දැන් ඔය මේ ෆොරින් අපේ උකට ආපු ඒ ඕගනිසම් එක එලිමිනේට් කරන්න තමයි හදන්නේ. හරි. හරි ඕක උනා හරි අපි දන්නවා ඕක වුණාට පස්සේ ඔය ඇන්ටිබොඩි එකපාර අපේ ඇඟෙන් නැති වෙලා යන්නේ නැහැ. ඇන්ටිබොඩි අපි දන්නවා සෑහෙන කාලෙ තියෙන බුල ඇන්ටිබොඩිස් තියෙනවා. ඒකම අපේ ඇඟට ආපු අපි දන්නවා ඔය
අපි දන්න එකක් බලමු පැපල් දැන් පැපල් පැපල් මේ වෛරස් එක අපේකට ආව මේ අපේ ඇදෙන ඇන්ටිබොඩිස් සෑහෙන කලක් සමගුල් ජීවිත කාලෙම තියෙනවා කියලා අපි කියන්නේ එච්චරම නෑ ඒ වුණාට සෑහෙන කලක් අපේ සර්කියුලේෂන් එකේ ඇන්ටිබොඩිස් තියෙනවා ඒ වගේම තමයි මේ හැදෙන ඇන්ටිබොඩිස් තු මේ අපේ ගැදල මේ හැදෙන ඇන්ටිබොඩිස් තු කාලයක් යනකම් අපේ ශරීරයේ තියෙනවා ඉතින් ඔන්න ඔය ඇන්ටිබොඩිස් දැන් හිතන්න මෙහෙම දැන් ඇන්ටි දැන් අපිට අපිට හැදෙනවා ස්ට්‍රෙප්ටෝකෝකල් ඉන්ෆෙක්ෂන් එක ඒ කියන්නේ සාපේට හැදිලා ස්ටාර්ට් ෆීවර් සෝතෝට් හැදිලා ඊළඟට අපිට ඒක කණිප වෙලා යනවා දැන් සනීප හැබැයි සනීප මාත්‍ර හැදිච්ච ඇන්ටිබොඩිස් අපේ ඇඟේ තියෙනවා ඒව තියෙනවනේ ඒව තියෙනවා ඔන්න ඔය ඇන්ටිබොඩිස් පස්සේදී මේ ඇන්ටිබොඩිස් අපේ ඇඟේ තියෙන අපේ ඇඟේම තියෙන අපි හිතමු මෙතන මේ මේක තමයි වැඩිපුර කතා කරන්නේ M protein මේ M protein හා සමාන protein එකක් තියෙනවා අපේ heart එකේ myocardium එතකොට දැන් ඔයි සර් අපි දන්න ඇන්ටිබොඩි සර්කියුලේට් වෙන්නේ තියෙන්නේ මේ ඇන්ටිබොඩි සර්කියුලේට් වෙයි කියනකොට myocardium එකේ තියෙන ඔන්න ඒ යාට structure එක යාට සමාන එක දැක්කම මෙයා හිතනවා මේක ආයිමත් අර කියන්නේ infection එක අපේ ඇඟට ඇවිල්ලා ආයිමත් ඇඟට ගියාක වර්ධවව වටහා ගැනීමක් තමයි වෙන්නේ මිස් ඉන්ටර්ප්‍රිටේෂන් එකක් වෙන්නේ එයා හිතනවා එයා මිස්ටේකලි යා හිතනවා මේ මේ ආයිමත් අර බැක්ටීරියා එක අපේ ඇඟට ඇවිල්ලා ඇත්තට මේ එහෙම නෙවෙයි අපේ myocardium එකේ තියෙන ඒ හා සමාන ඇන්ටිජන් එකක් නිසා තමයි ඒක වෙන්නේ. යා ඒක අඳුර ගන්නවා, වරදවා අඳුර ගන්නවා, අරගක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා හිතන්නේ ආයිමත් ඉන්ෆෙක්ෂන් එකක් ඇවිල්ලා ටග් ගාලා ගිහලා අර ප්‍රීෆෝම්ඩ් ඇන්ටිබොඩිස් ගිහලා අර ඒකත් එක බැඳෙනවා. හරි. බැඳිලා මොකද කරන්නේ? ඇන්ටිජන් ඇන්ටිබොඩි කොම්ප්ලෙක්ස් හැදිලා ඒ යන්න පුළුවන් ඉන්ෆ්ලමේටරි ප්‍රොසෙස් එකක් එතන ආරම්භ වෙනවා. අපි දන්නවා ඇන්ටිජන් ඇන්ටිබොඩි කොම්ප්ලෙක්ස් හැදෙනොත් එතෙන්ට ඊට පස්සේ T cell activation එක වෙන්න පුළුවන්. ඊට පස්සේ T cell ඇවිල්ලා macrophages activation එක ඒ විදිහට ගිහිල්ලා ඔතන ඉන්ෆ්ලමේටරි ප්‍රොසෙස් එකක් ඇති වෙනවා. තොර මොකද වෙන්නේ නිකම්ම මයෝකාඩියම් එකේ ඉන්ෆ්ලමේෂන් එකක් වෙනවා අපි ඩයරෙක්ට් කියනවා මයෝකාඩයිටිස්. පහල්දි කතා කරමු. අව මේකේ පැතෝජෙනසිස් කතා කරද්දී ඔය ටිකමයි තියෙනවා. අපි යමු මේ මම මෙතන මේ කියලා තියෙන මොනවද මේ මේ කියන්නේ කැප්සියුල් එකට ඇරිම හැදෙනවා හයලරොනික්. ඒක හයලරොනික් ඇසිඩ් ඇන්ටිබොඩිස් අපේ ජොයින්ට්ස් වලට ඇරිම ක්‍රියා කරනවා. ඒ ජොයින්ට්ස් වල තියෙනවා ඒ හා සමාන. මේ අපේ තැනින් තැන තමයි තියෙන්නේ. හයලරොනික් ඇසිඩ් හා සමානයක් තියෙනවා අපේ ජොයින්ට්ස්. ඉන්නේ හයලරොනික් ඇසිඩ් තියෙනවා අපේ ජොයින්ට්ස් වල අපි දන්නෝනේ. ජොයින්ට්ස් වල කොහොමද හයලරොනික් ඇසිඩ් තියෙන්නේ. ඒතර ඒකට ගිහිල්ලා බඳිනවා අර ඇන්ටිබොඩි එක මොන මොකට මේ රෙහිව ෆෝම් කරපුවද? ස්ට්‍රෙප්ටෝකෝකල් බැක්ටීරියා එකේ හයලරොනික් ඇසිඩ්ට එරෙහිව මේ හදපු එක. ඒක මතක තියාගන්න. හරිද? නැතු මේ අපේ ඇඟට එරෙහිව හදන ඒවා නෙවෙයි. අපේ ඇඟේ හයලරොනික් ඇසිඩ්ට එරෙහිව හදන ඒවා නෙවෙයි. අර බැක්ටීරියා එකේ එරෙහිව හදන ඒවා තමයි මේක වෙන්නේ. හරි. ඒක වගේම තමයි සෙල් වෝල් එකේ තියෙන M protein මම කිව්වා M protein වගේ එකක් තියෙන අපේ මයෝකාඩියම් එකේ මයෝකාඩියම් එකට කියලා ඊට පස්සේ ඇෆෙක්ට් කරනවා. ඒ වගේම තමයි මේ යට තියෙන දෙක ඇසිඩයික් ග්ලූකෝසමින් එක වැල්වි. ඔව් මට උඩදී අර මතක් කරන්න බැරුණා මෙයා නැහැ. හරි මෙතන මතක් කරන්න. මෙයා ප්‍රධාන වශයෙන් ඇෆෙක්ට් කරන අපි හાર્ට් එක ගැන කතා කරනවා නම් හાર્ට් එකේ මයෝකාඩියම් එක සහ වැල්ව් වලට. වැල්වත් ප්‍රධාන වශයෙන් මිට්‍රල් වැල්ව් ආයි පහල දිගන්න. අන්නේ දෙකට. හරි මයෝකාඩියම් එක කියවට මෙයා සෙල් වෝල් තුනටම ඇෆෙක්ට් කරනවා. මෙතෙන්දි සාමාන්‍යවට තියෙනවා මයෝකාඩියම් කියලා පහල දිග කියන්නම් ආයි තුනටම ඇෆෙක්ට් කරනවා. ඒ කියන්නේ පෑන් කාඩ් ඇඩිස් අපි කතා කරනවා පහලට. හරි ඊළඟට මෙම්බ්‍රේන් එකේ හැදෙන ඒවා. දැන්කට ප්‍රෝටීන්, ලිපිඩ්, ග්ලූකෝස් අන්න ඒවට විහිවත් ඇන්ටිබොඩිස් හදනවා. ඒ ඇන්ටිබොඩිස් මොනවද කියලා දන්නේ අපි? මයෝකාඩියල් සාකොලේ මාර. අපි දන්නවා මයෝකාඩියල් අර මේ මොනවද? මසල්ස් වල තියෙන සාකොලේ වනේ. ඒක. ඊළඟට සබ්තැලමික් නියුක් අපේ මේ සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකේ තියෙන මේ කොටස්. මොනවද සබ්තැලමික් නියුක්ලියස් කොඩෙක් නේ? මේ මේ මොලේ තියෙන. හරිද? අන්නේ මොලේ තියෙන ඒ ස්ට්‍රක්චර්ස් වලට එරෙහිවත් මේව ක්‍රියා කරනවා. එතකොට නිකමට මෙතනින් ඔයාලා හිතන්න මේ වගේ දෙයක් වුණොත් මොන වගේ දේවල් වෙයිද? ඒ කියන්නේ මේවට එද මේවට අදාළව ක්ලිනිකල් ප්‍රසන්ටේෂන් වෙන්න පුළුවන්. මයෝකාඩියන මයෝකාඩයිටිස් වෙන්න පුළුවන්. වැල්යුල ප්‍රොබ්ලම්ස් වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න වැල්යුල ප්‍රොබ්ලම්ස් මෙතනින් ගත්තොත් CNS ඇෆෙක්ට් වෙනවා. මේ CNS එක ඇෆෙක්ට් වුණාම ඊට අදාළ ක්ලිනිකල් ෆීචර්ස් අපිට බලා ගන්න පුළුවන් මේ වගේ දෙයක්. මේ මේක ඔළුවේ තියාගත්තම ඒක ලේසි. පහළට ආයේ මේ ස්පෙસિෆිකලි මොනවද දෙන්නේ කියලා කතා කරමු. හරි. මේ තියෙන්නේ මම කිව්ව එක දැන් මම කිව්ව කැප්සියුල් එක මේ තියෙනවා මෙතන වින් කරලා දීලා තියෙනවා මේ රූපේ බලා ගන්න. මේ රූපේ තියෙනවා කැප්සියුල් එකේ ඒව සයිනෝවිය මෙම්බ්‍රේන් එකට ක්‍රියා කරනවා සෙල් වෝල් ලේ පොලිසැකරයිඩ් ගත්තොත් කොහට හරිවද? ඒක තමයි මේ රූපේ තියෙන්නේ රූපෙත් බලා ගන්න. මම උඩ විස්තර කරපු එකමයි ආයි තියෙන්නේ. හරි. හරි ක්ලිනිකල් මැනිෆෙස්ටේෂන්. ඒ කියන්නේ රොමැටික් ෆීවර් හැදුණු කෙනෙක් මේ ලෙඩෙක්
කොහොමද ක්ලිනිකලි අපිට මැනිෆෙස්ට් වෙන්නේ කොහොමද ක්ලිනිකලි ඒ කෙනා අපිට පේන්නේ අපිට කියන්නේ බලා ගන්න බෑ මේ ලක්ෂණ බලා ගන්න පුළුවන් මේ ලක්ෂණ ටික ටිකක් ඔළුවේ තියෙන්න ඕන මොකද නැත්තම් අපිට සාමාන්‍යයෙන් ප්‍රශ්නෙක දුන්නොත් මේ මේ ලක්ෂණ වලින් අපිට අඳුර ගන්න පුළුවන් වෙනවා ප්‍රශ්නේ ඒක ඔළුවේ තියා ගන්න අපි මෙතන කතා ගන්න මේ acute traumatic fever fever නම් ඉස්සෙල්ලම තියෙන්නේ fever උන fever ඊට පස්සේ මං කිව්වේ උඩි rheumatic arthritis අයි අපේ myocardium effect වෙන නිසා arthritis එන්න පුළුවන් rheumatic arthritis එතකොට අපි joints effect වෙනවනේ මං කිව්වා capsule hyaluronic acid එතකොට අපිට වෙනවා migratory polyarthritis කියලා තත්ත්වය මේ migratory polyarthritis කියලා කියන්නේ migratory කියන්නේ migrate කියන්නේ migration යනකින් තැනකට යනවා සංචරණයනේ ඔව් යනකින් තැනකට අපි යනවා අන්න එකට කියනවා ඉතින් මේකේ වෙන්නේ අපි ඉස්සෙල්ලම ගත්තොත් මේ සමනේ මයික්‍රෝ පොලි ඇතරයිටිස් කියලා පොලි ඇතරයිටිස් කියලා ජොයින්ට් වල ඉෆෙක්ට් වෙනවා කියන්නේ ජොයින්ට් වල ඉෆෙක්ට් අපේ ලොකු ජොයින්ට් සාමාන්‍ය ලොකු ජොයින්ට් වලද නී එක අපේ ෂෝල්ඩර් එක හරි ඒ වගේ තමයි එල්බෝ එක එල්බෝ එක ගන්න අපලෝ අන්න ඒ වගේ ලොකු ජොයින්ට්ස් වල තමයි ඉෆෙක්ට් වෙන්නේ ඉෆෙක්ට් වෙන එකේ විදියක් තියෙනවා ඒක තමයි මේ මයික්‍රේටරි පොලි ඇතරයිටිස් කියලා කියන්නේ මයික්‍රේටරි පොලි ඇතරයිටිස් කියන්නේ මයිග්‍රේට් නේ තනින් දැනට යනවා. ඒ කියන්නේ එක සැරේක අපි ජොයින්ට් එක හැදුනොත් අන්න එක තැනක අපි හිතමු පළවෙනි සැරේ නී එකේ හැදුනා කියලා. ඊට පස්සේ ඒක හරි ගිහිල්ලා ඒක වෙන තැනකට යනවා. අයි ෂෝල්ඩර් එකේ හැදෙනවා. ඒ කියන්නේ තනින් දැනට මෙයා යනවා. ෂෝල්ඩර් එකේ එල්බෝ එකට එහෙම එහෙම. එන්නේ අර පොලියාර්ත්‍රයිටිස් තත්ත්වය පොලියාර්ත්‍රයිටිස් කියන්නේ ජොයින්ට්ස් ගොඩක් ඇෆෙක්ට් වෙන. ඒක තනින් දැනට යනවා. ඒක තමයි මයිග්‍රේෂන්. එයාට මයිග්‍රේෂන්. තනින් දැනට යනවා. ඒක තමයි ඔය කරුණ කියන්නේ. හරිද? ඒ වගේ එරිත්‍රීමා මාජිනටම් එරිත්‍රීමා මාජිනටම් කියන්නේ මේ අපි දැක්කන රෑෂ් එකක් නේ මේක රෑෂ් එක මේ රතු පාට වෙලා මේ පහල රූපයක් තියෙනවා මම පෙන්නන්න මේ තියෙන්නේ මේ තමයි එරිත්‍රීමා මාජිනටම් කියන්නේ ඒ කියන්නේ මේ පොඩි ළමයට දිච්චා තියෙන්නේ මේ මේ තියෙන්නේ රෑෂ් එක මේ මේ තියෙන්නේ මේ මේ අන්න ඒවා ඒ කියන්නේ රෑෂ් එක කියන රතු පාට මේක නන් ටුරයිටික් කියලා කියන්නේ කහන්නේ දන්නේ කහන්නේ එහෙම නෑ නිකන් ওই විදිහට අවිල්ල අපිට ක්ලිනිකලි දැක ගන්න පුළුවන් එකක් වැඩගත් කරනවා ඊළඟට අපි කතා කරනවා ඔව් නොඩියුස් එක සබ්කියුටේනියස් නොඩියුස් අපිට දැක ගන්න පුළුවන් නිකන් පොඩි පොඩි නොඩියුස් එකේ රූපයක් තියෙනවා මේ තියෙන මේ රූපේ මේ සබ්කියුටේනියස් නොඩියුස් ඒ කියන්නේ අපේ ඔය බෝනි පොයින්ට්ස් ගොඩක් ආර ඔය බෝනි පොයින්ට් මෙතන දැන් අපි අත්තොත් මේ තියෙන්නේ අපේ එල්බෝ එකක් මේ මේ patient ගේ එල්බෝ එක ආශ්‍රිතයි ඉල් තියෙන මේ මෙතන අපි අත්තොත් ඒත් ඔතන තියෙන බෝන්ස් බෝනි බෝන් සර්ෆේස් වලට අදාළව තමයි ගොඩක් වෙලාවට මේක දැක ගන්න පුළුවන් මේක painless හද ෆර්ම් කියලා කියනවා අපි ෆර්ම් ෆර්ම් කියන තද හා පේන්ලස් පේන්ලස් රිදෙන්නේ නැහැ නිකන් ඇවිල්ලා නොඩියුල් එක ඔයදට තියෙනවා හද නොඩියුල් එක ඇවිල්ලා රිදෙන්නේ නැහැ ඒ ලක්ෂණ මතක තියාගන්න හරි ඊට පස්සේ සිඩේහම් කෝරියා ඒ කියන්නේ කෝරියා එක කියලා කෝරියා කියලා කියන්නේ අපි මං කිව්වා අර උඩදී CNS එකට ඇෆෙක්ට් වෙනවා කියලා අපි කෝඩේට් නියුක්ලියස් ඒ වගේ තැන් වලට ඇෆෙක්ට් වෙන නිසා එනවා මේ කෝරියා කියන තත්ත්වයක්. ඒ කියන්නේ ඉන්වොලියුන්ටරි මූව්මන්ට්ස්. ඒ කියන්නේ අපේ මේ අතපය නිකන් එහෙම මූව්මන්ට්ස් අපි හිතන්නේ නැතුව සිද්ධ වෙනවා. ඒ වගේම ඉමෝෂනලි අපි වෙනස් වෙනවා. ඔය මසල් දුර්වල වෙනවා, මසල් වීක්නස් එකක් එනවා. අර ඒ වගේ තත්ත්වෙ ඉන්න පුළුවන්. ඒක CNS එකට ඇෆෙක්ට් වෙන නිසා තමයි මේ කෝරියා තත්ත්වයක් එන්නේ ඒක. හරි. අපි දැන් මෙතන ඉඳන් කතා කරන්නේ අපි කතා කරනවා කොහොමද මේ රොමැටික් ෆීවර් අපි අඳුරගන්නේ අපි ඒකට පාවිච්චි කරනවා ක්‍රයිටීරියා කියලා කියන්නේ ජෝන්ස් ක්‍රයිටීරියා ඒක තමයි පාවිච්චි කරන ක්‍රයිටීරියා ඒ කියන්නේ ජෝන්ස් ක්‍රයිටීරියා අනුව අපිට අඳුරගන්න පුළුවන් මේ කිසියම් patient කෙනෙක් අපේ ළඟට ආවම මේ එයාට තියෙනවද නැද්ද එයාට තියෙන්නේ රොමැටික් ෆීවර්ද කියන එක අපිට අඳුරගන්න ක්‍රමයක් තමයි මේ ජෝන්ස් ක්‍රයිටීරියා වලින් අපි හදා කරන්නේ අපි මේක වෙන් කරන කොටස් දෙකකට major ක්‍රයිටීරියා and minor ක්‍රයිටීරියා major කියන්නේ ප්‍රධාන ලොකු ඒවා මයිනර් කියන්නේ පොඩි සාමාන්‍ය පොඩි දේවල් කියන එක. එහෙම තමයි අපි මේක වෙන් කරගන්නේ. අපි මේ ටික මතක තියාගන්න ලේසි ලොකු අමාරුවක් නෑ. මොකද මේ මේජර් කිව්වම ලොකු ඒවානේ. ඒ කියන්නේ අපේ අපි හිතුවොත් මේ මයෝකාඩයිටිස් කියන්නේ ලොකු එකක්. ඒ කියන්නේ මයෝකාඩි සෝරි කාඩයිටිස් කියන්නේ ලොකු එකක්. අපේ කාඩියක් වෝල් ඇෆෙක්ට් වෙන එක නේද ලොකු දෙයක්. ඒ වගේම පොලියාර්ත්‍රයිටිස් ජොයින්ට්ස් ඇෆෙක්ට් වෙන එක ලොකු එකක්. කෝරියා කියන්නේ CNS එක ඇෆෙක්ට් එකත් ලොකු එකක්. හරි එරිත්‍රියා මාජෙන්ටිස් මේ මේ ක්ලිනිකල් ෆීචර්ස් ලොකු දේවල් හරිද ඒ වගේම තමයි ෆීවර් ඊට පස්සේ අත්‍රේල්ජියා ප්‍රී රුමැටික් ප්‍රීවියස් රුමැටික් ෆීවර් ඇන්ඩ් රුමැටික් හાર્ට් ඩිසීස්
acute phase reaction ayi api sanno samanyen meke inflammatory process ekak yani ESR wedi wenna chronic unath acute unath deke edime ESR wedi wenawa CRP protein wedi pulo leukocytosis ekenne inflammatory process ekak ape ange athula thiyenu inflammation ekak ekenne owa wedi wenna prolong PR interval me PR interval e prolong enne PR interval kiyana ECG ege kiyana mataka athi signal ege thiyenne ekenne PR interval ekak loku wenne मैनर अभी मेक मगिन तमें अंदुना गेनी मुक्कर आती मेन अंदुना गेनी मुक्कर नहीं भी मेक अभी जब अपने लोग लेडेक के नो अभी बार ना जब खो मतलब वो ये फिजिकली बार ना मैं देवल तीन होती लाइक तीनों माँ जितने तीनों होती ला फीवर तीनों होती ला अभी बार ना चेक कर ला बार ना कोटा अपना फायरगन पुलवांगे मेजर क्राइटेरिया देखा वो इट वैरी करना तू बहुत कोमा था नहीं आओ मत देखा एक अन्य आओ मत देखा कोरियाई एरिट्री मामा जिनके समुद्री होते हैं आप ये तो कोटा ये देखा तो दाना देखा वो इट वैरी करना तू बहुत कोमा था ये मनो अभी मैं यह सस्पेक्ट करना मैं यहाँ टेह दी रहती क्रोमेटिक फीवर की මතක තියාගන්න මේ අපි දැනට සම්පූර්ණයෙන්ම කතා කරේ ඇකියුට් ගැන මම තාම ක්‍රොනික් ගැන වචනයක් කතා කරේ නෑ හරිද ඒක හොඳට මතක තියාගන්න මම කතා කරේ ඇකියුට් ගැන විතරයි මොකද ක්‍රොනික් එකත් එක්ක ඇකියුට් පටලවා ගන්න එපා එහෙනම් අවුල් වෙනවා මම තාම කතා කරේ ඇකියුට් ගැන මේ ජෝන්ස් ක්‍රයිටීරියා එතකොට මොකටද පාවිච්චි කරන්නේ ඇකියුට් රුමැටික් ෆීවර් ඇකියුට් රුමැටික් ෆීවර් ක්‍රොනික් නෙවෙයි හරි ඊළඟට නැත්තම් නැත්තම් 2 major දෙකක් තිබුණා කොහොමත් හරි ඔයිට වැඩි ගන්න කොහොමත් හරි 4 1 mild 1 major major criteria එකයි තියෙන්නේ 2 minor criteria 2 or more එතන 2 වෙන්නත් පුළුවන් ඊට වැඩි වෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ 2 or more minor criteria එහෙම තිබුණත් අපි suspect කරනවා මෙයාට rheumatic fever ඇති හැබැයි මේ suspect කරනකොට අපි මෙයාගේ history එක බලන්න ඕනේ මොකද rheumatic fever නිකන් හැදෙන්නේ නැහැ rheumatic fever හැදෙන්නේ streptococcal infection එකට පස්සේ එකන්නේ එක සම්පූර්ණ අපි කියනවා සාමාන්‍යයෙන් කාලේ සති 3ක් කියලා 3 weeks 3 weeks after streptococcal infection streptococcal infection එකට සති 3කට පස්සේ තමයි සාමාන්‍යයෙන් මේක හැදෙන්නේ එතකොට අපි ආගේ හිස්ට්‍රි එක බලන්න ඕනේ එතකොට ලෙඩාවට පස්සේ අපි හිස්ට්‍රි එක ගන්න ඕනේ ආට මෙහෙම ඉන්ෆෙක්ස් කාඩ් ටීව මේ ලක්ෂණ සති 3කට කලින් වගේ පරාසයකේ කාල පරාසයක තිබ්බද අන්න එක අපි අහන්න ඕනේ ඒක අහලා අපි තීරණය කරනවා හරි මේකක් තියෙනවා එතකොට මේ ක්‍රයිටීරියා මේ විදිහට තියෙනවා 2 major criteria or more ගන්නත් or 1 cri 1 major plus 2 minor or more 2 or more minus එහෙම ගත්තොත් අපි මේක හිතනවා මේල ඩාට ඔයාට acute traumatic fever ඇති කියලා අන්න ඒකයි මේක වැදගත් වෙන්නේ ඒ නිසා අපි jones criteria ගැන කතායි jones criteria වැදගත් වෙන්නේ මෙන්න මේ හේතුව නිසා අපේ diagnosis කාද යාද ඒක මතක තියාගන්න හරි අපි diagnosis කරන තවත් මේ evidence ටිකක් ගැන කතා කරනවා මෙතන මීට අමතර කීපයක් ගැන අපි මෙයාගේ test කරලා බලනවා මෙන්න මේ ASO ASO කියන මෙතන අදහස් ගන්න මේ anti streptolysin o antibodies කියන anti streptolysin o antibodies කියන්නේ streptolysin o කියන එක තියෙනවා මේ bacteria එකේ තියෙනවා streptolysin o මතකත් ඇති අන්න ඒකට ටික අපෙන් හදන antibodies ඒවා blood එකේ තියෙන විදිහට check කරන්න පුළුවන් මේ මේ check in ටිකක් expensive අපි මේ බලද්දී ඉතින් ඒ රෝගිය ගැන බලනකොට යාගේ economic තත්ත්වය බලලා තමයි ඉතින් බලන්න ඕන. හරි අපි කොහොමනත් දැන් අපිට පුළුවන් ASO antigen නැත්නම් anti streptolysin o antigen antibody antibody එක check කළා. ඒ වගේම anti deoxyribonucleic B. ඒ කියන්නේ අපි මේ එක තියෙනවා DNA අපි දන්නවා. යාගේ DNA තියෙනවා. ඒ කියන්නේ යාගේ DNA වලට එරෙහිව හැදෙන එකක් මේ antibody එකක් තමයි මේක. ඒක anti hyaluronidase. උඩත් කතා කරා. ब्लडीस
හරි මෙන්න මේ කතා කරන්න පැවිදි වෙනස ගැන මේක හොඳට බලා ගන්න මොකද මේකෙන් තමයි ලොකු ප්‍රශ්නයක් වුණොත් ලොකු ප්‍රශ්නයක් ආවොත් ලියන්න වෙන්නේ මේක අහන්න පුළුවන් ලොකු ප්‍රශ්නේ මේක තමයි ඇයි මේ කොහොමද මේක ඇති වෙන්නේ හරි මේක ඇති වෙන්නේ මම දැනටත් ගොඩක් කියලා තියෙන්නේ මම මේ කතාව ආයිමත් මෙතන ටිකක් කියන්න එකක් තමයි ඉස්සෙල්ලා දැන් අපි මොකද උනේ අපේ ඇඟට හරි 3කට 5කට සයි 3කට කලින් එන්නේ මේ දැන් මම කියන්නේ සයි 3කට කලින් ඇති මොකද වෙන්නේ අපේ ඇඟට එනවා ස්ට්‍රෙප්ටෝවස් අපි නම් ස්ට්‍රෙප්ටෝස් පයෝජීන්ස් කියලා. එයා අපේ ඇඟට එනවා. ස්ට්‍රෙප්ටෝස් පයෝජීන්ස් ආවම පයෝජීන්ස් අපේ ඇඟේ කියන්නේ පොලිෆ්‍රේට් වෙලා එහෙම වෙනකොට අපේ ඇඟේ ඉමුන රෙස්පොන්ස් එකක් එනවා. මම ඔබට කිව්ව විදිහට ඉමුන රෙස්පොන්ස් එකෙන් ඇන්ටිජන් ප්‍රසන්ටේටින් සෙල්ස් එයාව එන්ගල්ෆ් කරලා යාව අර ඇන්ටිජන් MHC මොලිකියුල්ස් වල ප්‍රසන්ට් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇන්ටිබොඩීස් හැදිලා කොහොම හරි මෙයාව ඉලිමිනේට් කරලා දානවා. දැන් අපේ ඇඟෙන් ඔන්න අපිට එක සනීප මතක තියාගන්න ඒක. එකන්නේ මෙහෙම එන يعني patient කෙනෙක් star scar fever so thought එයාට හැදිලා යා සනීප වෙලා ඉන්නේ. ඒක හැදිලා ඉවරයි. එයා කියනවා මේ ડોක්ටර් මට දැන් ඉරෙඩි සනීපයි. එතකොට අපි මතක තියාගන්න ඕනේ මේ සනීප වෙලා ඊට පස්සේ තමයි මේක එන්න පුළුවන්. يعني antibodies. හරි මොකද වෙන්නේ? දැන් acute pharyngitis bio මෙතන කියලා තියෙනවා. මේ තියෙන්නේ acute pharyngitis by streptococcal A beta hemolytic. ඒකත් මතක තියාගන්න. හරි. මොකද වෙන්නේ ස්පෙસિෆික් අපේ මේකෙනවා ඊට පස්සේ 3 weeks later ඇන්ටිබොඩි හැදිලා දැන් ඔන්න ඔය ඇන්ටිබොඩිස් දැන් අර ප්‍රීෆෝම්ඩ් ඇන්ටිබොඩි කියන්නේ පෙර හැදුණු ඇන්ටිබොඩිස් සහ CD4 ඒ කියන්නේ අපි ඔතන මතක ඇති මේ ඇන්ටිබොඩිස් හැදෙන වගේම T cell activation එකක් වෙනවානේ يعني T lymphocyte උත් හැදිලා ඒකලොත් ඇක්ටිවේට් වෙච්චා ඉන්නවා يعني අපේ බ්ලඩ් එකේ එක පාරම තියෙන්නේ නැහනේ ඈත් ඉන්නවා අන්න ඒගොල්ලෝ අඳුර ගන්නවා මේ තියෙන ස්ටෙප්ටෝකල් M protein cross react with the cardiac and මෙතන මතක තියාගන්නේ මෙතන මේ අපේ يعني ස්ට්‍රෙප්ටෝකෝකල් එම් ප්‍රෝටීන් එක තියෙන ස්ට්‍රෙප්ටෝකෝකල් එම් ප්‍රෝටීන් එක වගේම එකක් තියෙනවා අපේ කාඩිය බෝල් එක. අන්න ඒ නිසා එයත් ඒ ක්‍රොස් රියක්ෂන් එකක් වෙනවා එයා වඳුරගෙන මේ ඉන්නෙත් එයා තමයි කියලා. ඒකට එරිව මොකද වෙන්නේ? ඉන්ෆ්ලමේටරි ප්‍රොසෙස් එකක් ආරම්භ වෙනවා. ඉන්ෆ්ලමේටරි ප්‍රොසෙස් එකක් ආරම්භ අපි දන්නවා ඇන්ටිජන් ඇන්ටිජන් ඇන්ටිබොඩි කම්ප්ලෙක්ස් හැදෙනවා. ඒක අපි ඩොබ් වලත් කතා කරන ඩොබ් වල කතා කරන්නේ. එන ඇන්ටිජන් කියලා ඇන්ටිබොඩි වලට බැඳෙනවා. ඒ හදනවා ඇන්ටිබොඩි කම්ප්ලෙක්ස් එක. ඒකෙන් වෙන අපි දන්න කාර්යයන් තුනක් ගැන ප්‍රධාන කතා කරනවා. ඒකෙදි මොනවද? නියුට්‍රලයිසේෂන්, ඔපනයිසේෂන් සහ කම්ප්ලිමන්ට් ඇක්ටිවේෂන්. මෙතන කම්ප්ලිමන්ට් ඇක්ටිවේෂන් නේ මෙදාල් තියෙන්නේ. කම්ප්ලිමන්ට් ඇක්ටිවේෂන් නැත්නම් ඒක T cells ඇක්ටිවේට් වෙනෝනේ අනිත් පැත්තේ. T cell ඇක්ටිවේට් නම් T cells වලින් ඉන්ෆ්ලමේටරි සබ්ස්ටන්ස් ලැබිලා මොකද වෙන්නේ? අපි මැක්‍රෝෆේජස් ඇක්ටිවේෂන් නැත්නම්. එතකොට මොකද වෙන්නේ? දැන් මෙතන කම්ප්ලිමන්ට් ඇක්ටිවේෂන් එක වුණා මැක්‍රෝෆේජස් ආවා T cell උත් තියෙනවා. එතකොට මෙතන ඉන්ෆ්ලමේටරි ප්‍රොසෙස් එකක් ආරම්භ වෙනවා. ඔන්න දැන් අපි දන්නේම නැතුව ඒ කියන්නේ ඇතුලේ ඉන්ෆ්ලමේටරි ප්‍රොසෙස් එක ආරම්භ වෙනවා. හරි. ඊට පස්සේ දැන් ඉන්ෆ්ලමේෂන් එක වෙනවනේ. ওই ඉන්ෆ්ලමේෂන් එක වෙද්දී ඔතෙන්ට එනවා තව අය. කවුද? මැක්‍රෝෆේජස්, ලිම්ෆෝසයිට්ස්, හිටියා ඒ වගේම ප්ලාස්මා සෙල්ස් B ඇක්ටිවේට් වෙච්ච B cells එන්න ගන්නවා. මේ එක එක බෝඩ් මේ සෙල්ස් අපේ මේ ඉමුන සෙල්ස් මැක්‍රෝෆේජස්, ලිම්ෆෝසයිට්, ප්ලාස්මා සෙල්ස් ප්‍රධාන වශයෙන්. ඒ කට්ටිය ඇවිල්ලා මෙතන එකතු වෙනවා. කලෙක්ෂන් වෙනවා. අන්න එතකොට එහෙම හැදෙන ඔය කලෙක්ෂන් වලට අපි කියනවා මොනවද මේ ඇෂ්කොෆ් බොඩිස් කියලා. ඒ කියන්නේ ඇකියුට් ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් එක සමග අපිට බලා ගන්න පුළුවන් ඇෂ්කොෆ් බොඩිස් ෆෝමේෂන් එක. ඔය ඇෂ්කොෆ් බොඩිස් කියන එක මයික්‍රොස්කෝප්. ඒ කියන්නේ මේ අපිට එහෙම ඇහැට පේන්නේ නැහැ මයික්‍රොස්කෝපික් බැලුවොත් තමයි පේන්නේ. ඒ නිසා මේ ඇෂ්කොෆ් බොඩිස් කියන එක මේ ඇකියුට් රොමැටික් ෆීවර් එකේ ස්පෙસિෆික්. මේ ඇෂ්කොෆ් බොඩිස් දෙන ඇකියුට් රොමැටික් ෆීවර් එක තමයි. ඒක ස්පෙસિෆික් එක මත තියාගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අපි හරි දැන් ඊතර ඇකියුට් ඉන්ෆ්ලමේෂන් එක ඇතුළේ සෙල්ස් ඇවිල්ලා ඉන්ෆ්ලමේටරි සබ්ස්ටන්ස් ආව කියලා ප්‍රෝටියොලිටික් එන්සයිම්ස් සීක්‍රීට් කළා ඒ ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් එක ඇති වෙන පටන් ගන්නවා. එතකොට මොකද? එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ? අපේ ප්‍රධාන වශයෙන් මයෝකාඩියම් එක අෆෙක්ට් වෙනවා මේ විදිහට ඉන්ෆ්ලමේෂන් එක. හොඳට මතක තියාගන්න ඕන කරුණක් තියෙනවා අපි මෙතන කතා කළාට මයෝකාඩියම් එක ගැන ප්‍රධාන වශයෙන් මේක අපේ يعني අපේ අපි ගත්තොත් අපේ හાર્ට් එකේ තියෙනනේ ලේස් තුනක් පිටින්ම තියෙන අපේ පෙරිකාඩියම් එක වැඩ තිනවා එන්ඩෝ මේ මයෝකාඩියම් එක ඊළඟට තිනවා ඇතුළෙම එන්ඩෝකාඩියම් එක මේ තුනටම මේක ඇෆෙක්ට් වෙනවා ඒක හොඳට මතක තියාගන්න මේක තුනටම ඇෆෙක්ට් වෙනවා අනිවාර්යයෙන්ම තුනටම ඇෆෙක්ට් වෙනවා ඒක නිසා අපි මේකට කියනවා පෑන් කාඩයිටිස් කියලා. පෑන් කාඩයිටිස් කියන්නේ වචනේ. කියන්නේ අපි පෑන් කාඩයිටිස් කියන්නේ ඒකයි. තුනටම ඇෆෙක්ට් වෙනවා. ඒ කියන්නේ වෝල්ස් ලේයර්ස් තුනටම ඇෆෙක්ට් වෙනවා. ඒකයි පෑන් කාඩයිටිස්. හරි.
හරි දැන් මේක හැදිලා ඉතින් මැරෙනවා කියනෝනේ මැරෙන්න ඉතුරු වෙන්න පුළුවන් හරි මැරුන්නේ නැහැ අපි ඉතින් මැරුන්නේ නැහැ ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ දැන් එකපාරක් හැදිලා තියෙන්නේ එතකොට අපි කියනවා මෙයාගේ සසෙප්ටිබිලිටි එක වැඩි වෙනවා කියලා තව ඉන්ෆෙක්ෂන් එකක් ඒ කියන්නේ පස්සේදී මෙන්න මේ සිද්ධි දෙක වෙන්න පුළුවන් දැන් ඕක හැදිලා සනීප හොඳට කියන්න දැන් ඉස්සෙල්ලා ඇකියුට් රුමැටික් ෆීවර් තෙල්ල සනීප වෙලා තියෙන්නේ හැබැයි ඊට පස්සේ වෙන්න පුළුවන් රියැක්ටිවේෂන් එකක් වෙන්න පුළුවන් කො සසෙප්ටිබිලිටි එක මේ සසෙප්ටිබිලිටි එක වැඩි වෙන්න පුළුවන් ඒ කියන්නේ ආයිමත් හැදෙන්න පුළුවන් ආයිමත් මේ ස්ට්‍රෙප්ටෝකෝකල් ඉන්ෆෙක්ෂන් එක හැදෙන්න පුළුවන් ප්‍රී ඉන්ෆෙක්ෂන් වෙනවා එක්ක නැත්නම් රියැක්ටිවේෂන් එහෙම ඉතින් ඒක ආයි හැදෙන්න පුළුවන් ඔහොම ගියොත් මොකද වෙන්නේ දැන් අකසරේකුත් හැදෙනවා ආයිත් හැදෙනවා ආයිත් එහෙම වුණොත් ඔක ක්‍රොනික් හැනට යනවා ඒ කියන්නේ අපිට එන්න පුළුවන් ක්‍රොනික් රුමැටික් හાર્ට් ඩිසීස් ඊට පස්සේ තමයි අපිට වැල්වියුලර් ඇබ්ඩොමිනලිස් ඇවිල්ලා කියන්නේ ඔතන පහළට කර කතා කරනවා ක්‍රොනික් එක කතා කරදි මම කියන්න තාම ක්‍රොනික් එක කතා කරේ නැහැ එතන වැල්වියුලර් ඇබ්ඩොමිනලිස් ඒ තත්ත එන්න පුළුවන් ඔච්චර තමයි කතා කරන්න තියෙන්නේ මේකේ මතක තියාගන්න මේ ප්‍රොසෙස් එක ඔළුවේ තියාගන්න මොකද වෙන්නේ කියලා හරි ඒක ආයි කියන්න ඕනේ නැහැ පැහැදිලි ඇති හරි මේ මම කිව්ව කතාවමයි ආයි තියෙන්නේ මේ මේක හොඳට මොළුවේ තියාගන්න මොකද ඉන්වෝල්ස් ඕල් 3 ලේයර්ස් ඔෆ් ද හાર્ට් ඒකට සබ් මේකට කියනවා පෑන් කාඩයිටිස් ඒක ඔළුවේ තියාගන්න පෑන් කාඩයිටිස් හරි දැන් මේ තියෙන තව ඒ කියන්නේ ඔයට තව වෙන්න පුළුවන් මෙතන මැක්‍රොස්කෝපි මේ ඔක්කොම මැක්‍රොස්කෝපි මේ පියවතා ගන්න ඒවා ටික කියන්නේ අපිට මේ බලා ගන්න පුළුවන් මැක්‍රොස්කෝපි කලි තියෙන ටිකක් තමයි මේ කියන්නේ මොනවද තියෙන්නේ ඔව් අපි දන්නවා දැන් මම කියෝනේ ඕල් තුනම ඇෆෙක්ට් වෙනවා කියන්නේ එන්ඩෝකාඩියම් එකත් ඇෆෙක්ට් වෙන්න පුළුවන් එන්ඩෝකාඩියම් එක ඇෆෙක්ට් වෙනවා කියන්නේ ඊළඟට මොකද වෙන්නේ ඊළඟට වෙනවා මේ අපේ වැල්ස් ඇෆෙක්ට් වෙනවා අපි දන්නවා එන්ඩෝකාඩියම් එකත් එක තියෙනවානේ වැල්ස් මේ වැල්ස් ඇෆෙක්ට් වෙනවා මේක මතක තියාගන්න කරුණක් තියෙනවා වැල්ස් කෝසින් මේ ෆිබ්‍රිනොයිඩ් නෙක්‍රොසිස් ඒ කියන්නේ ෆිබ්‍රිනොයිඩ් ක්‍රස් වල ක්‍රස් කියලා කියන්නේ ක්‍රස් මතක ඇති කියලා මම හිතනවා ක්‍රස් කියලා කියන්නේ ක්‍රස් කියලා කියන්නේ අපි දන්නවා අපි මේ වැල් එකක් ගත්තොත් මේ මෙහෙම මතක අපි ඔය කියන්නේ ඩයි කස්පි ට්‍රයි කස්පි කියලා. ඒ කියන්නේ එකමයි. ඩයි කියන්නේ දෙකයි, ට්‍රයි කියන්නේ තුනයි. මේ ක්‍රස්ප් මේ මෙහෙම මම දින ට්‍රයි කස්පි දෙක මේ වගේ. මේ මෙතන ක්‍රස්ප් කියන්නේ. මේ කාපාඩි පාට ගන්න. අපි ගත්ත වැල් එක අපි ඔය උඩින් බැලුවම මේ වැල් එක මෙහෙම මේ ප්ලේන් එකෙන් කපලා තියෙන්නේ. උඩින් බැලුවම පේන විදිය. හරි. මේක තමයි කතාව. මේ ක්‍රස් එබට් නෝ මේ ක්‍රස් වල ෆිබ්‍රිනොයිඩ් නෙක්‍රොසිස් එකක් තියෙනවා ෆිබ්‍රිනොයිඩ් නෙක්‍රොසිස් ගැන කතා කර කලින් කතා කරලා තියෙනවා DSM එකේ ෆිබ්‍රිනොයිඩ් නෙක්‍රොසිස් එකක මතක තියාගන්න මොකද වැල් වල ෆිබ්‍රිනොයිඩ් නෙක්‍රොසිස් එකක් වෙනවා කියලා ගොඩක් වෙලාවට මේක වෙන්නේ මයිට්‍රා වැල් මේක තමයි වැඩිපු ඇෆෙක්ට් එක හරි ඒ වගේම මෙතනදී තව වෙනවා මේ ඔය මේ ලයින්ස් ඔෆ් ක්ලෝෂර් උතරව කතා කරන්නේ ගොඩක් වෙලාට මේ අර මං ඉස්සලෙන් දී රූපය ආයි ගන්න මේ මෙන්න මේ ලයින්ස් වල මේ හරියට වෙන්න ෆෝමේෂන් එකක් වෙනවා මොනවද වෙජිටේෂන් අපි කියන වෙජිටේෂන් කියන්නේ නිකන් ස්මෝල් වෙජිටේෂන් කියලා කියන්නේ මේ ලීෂන්ස් පොඩි පොඩි අර තුවාල වගේ තුවාල කියන්නේ අතරම පොඩි පොඩි හැදෙනවා ඉතින් ගැටි තියව ස්මෝල් වෝටර් ලයික් නිකන් ලීෂන්ස් හැදෙනවා තුවාල තුවාල වගේ චූටි 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 හැදෙන්න ගන්න ඒකත් වෙනවා නේ විජිටේෂන් ෆෝමේෂන් එකත් වෙනවා ඒක ඒ ඔය ඕකේ තියෙන්නේ මොනවද කියලා දන්න මේ මතකයේ තියෙන්නේ ඕකේ තියෙන්නේ ප්ලේට්ලට් ෆයිබ්‍රින් නිකන් ප්‍රෙසිපිටේට් කළා වගේ තමයි ඔය මේ වගේ තියෙන්නේ මතන ඔය හැදෙන මේ අවස්ථාව තුළ හැදෙන ඔය විජිටේෂන්ස් වල ප්ලේට්ලට්ස් නිකන් ෆයිබ්‍රින් නිකන් ප්‍රෙසිපිටේට් කළා වෝට්ස් බෝඩි කියන අපේ බෝඩි ලයික් ලීෂන්ස් හැදෙන අන්න ඒක තමයි කියන්නේ ඊට පස්සේ මේ තව එකක් තියෙනවා මේ ඉරගියුලර් තික්නේ ඉන්නව සබ් එන්ඩෝකාඩියම්. අපි දන්නවා එන්ඩෝකාඩියම් එක අපි එන්ඩෝකාඩියම් වලට යටින් තියෙනව සබ් එන්ඩෝකාඩියම්. අපි හાર્ට් එක ගත්තොත් අපි හાર્ට් එක ගත්තොත් හાર્ට් වෝල්ස් ගත්තොත් පිටිමිතර පෙරිකාඩියම් එක නේද මයෝකාඩියම් එක ඊට ඇතුළේ එන්ඩෝකාඩියම් එන්ඩෝකාඩියම් එකේ යටට කියන්නේ සබ් එන්ඩෝකාඩියම්. එන්ඩෝකාඩියම් යට හරිය සබ් එන්ඩෝකාඩියම් එක
අන්න ඒක ඉරගිල තික්මින්නයක් වෙනවා කියන්නේ ඉරගිල තික්මින් කියන්නේ එක වගේ නොවන නිකන් මහත් වීමක් වෙනවා ඒක ඒ වචනේ තේරුම එහෙම තමයි එන්නේ අන්න ඒක ලෙෆ්ට් කියන්නේ ගොඩක් වෙලාවට මේක එන්නේ කොහෙද ලෙෆ්ට් ඇට්‍රියම් එක අන්න ඒක වැදගත් يعني ඉරගිල තික්මින් ඔෆ් සබ් එන්ඩෝකාඩියෝ මේකෙන් මේකට ඉතලයක් ඇත්තර වෙනවා ඒ කියන්නේ ඉතලයක් අහකට යනවා ඒකට ඒවට තමයි මේකුලම් බ්ලොක්ස් කියන්නේ ඒ වෙන්නේ ලෙෆ්ට් ඇට්‍රියම් එක ලෙෆ්ට් ඇට්‍රියම් එක ඒක මට තේරිය ගන්න ලෙෆ්ට් වෙන්ට්‍රිකල් වල නෙමෙයි ලෙෆ්ට් ඇට්‍රියම් එක ඒක තමයි මැකියුලම් ප්ලක්ස් කියලා අපි කියන්නේ. මැකියුලම් ප්ලක්ස් කියලා අපි ඒකට කියනවා. ඉරගිල තික්මින් ඔෆ් සබ් එන්ඩෝකාඩියම් ඔෆ් ලෙෆ්ට් ඇට්‍රියම්. ඒකට තමයි මැකියුලම් ප්ලක්ස් කියලා අපි කියන්නේ. ඒක එන්නේ ඇකියුට් රුමැටික් ෆියර්. තාම ක්‍රොනික් කතා කරේ නැහැ. ඇකියුට් කියන තමයි මේ හැම කරුණක්ම කිව්ව හැමදේම ඇකියුට් වලට තමයි එන්නේ අදාළ. ඔව්. මන්ද මේකේ මගේ මේකේ මේ මැක්‍රොස්කෝපි. මැක්‍රොස්කෝපි කියන්නේ අපිට ඇහැට සාමාන්‍ය දැක ගන්න පුළුවන් අපේ මේ මොකද මේ අපි මයික්‍රොස්කෝප් යූස් කරන්න ඕනේ මයික්‍රොස්කෝප් යූස් කරන්න නැතුව අපිට සාමාන්‍යයෙන් හොඳට බැලුවොත් මේ බලා ගන්න පුළුවන් ඉරගිල තික්මින් එක බලා ගන්න පුළුවන් වෝටරි ලයික් ලීෂන්ස් අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම ෆිබ්‍රිනොයිඩ් නෙක්‍රොසිස් එක ක්‍රෂ් වල වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් හැබැයි මෙතන අපි කතා කරන්නේ මම උඩත් කතා කරා මේක මේ ඇෂ්කොප් බොඩිස් ඊපස් ඇෂ්කොප් සෙල්ස් කියන මේ ඇන්ටිස්කොප් සෙල්ස් කියන කතා කරනවා අන්න ඒවා බලා ගන්න බෑ මේ අපිට බලන්නේ මයික්‍රොස්කෝපි එකකින් තමයි හරි මේ මොනවද මේ ඇන්ටිස්කෝප් බොඩිස් කියන්නේ මේ ඇන්ටිස්කෝප් සෙල්ස් සෙල්ස් ඇන්ටිස්කෝප් සෙල්ස් ඒ මේ ඇන්ටිස්කෝප් සෙල්ස් කියන්නේ මැක්‍රෝෆේජස් ඔතෙන්ට එනවා අපි දන්නවා මැක්‍රෝෆේජස් එනවනේ මැක්‍රෝෆේජස් ඔතෙන්ට එනවා ඔය මැක්‍රෝෆේජස් ආවට පස්සේ මෙයාලගේ පොඩි වෙනසක් වෙනවා ඒ කියන්නේ මෙයාගේ න්‍යූක්ලියස් එක නම්බර් ඔන් න්‍යූක්ලියස් එක ක්‍රොමැටින් තියෙන ක්‍රොමැටින් කන්ඩෙන්සේෂන් එක කියලා මෙන්න මේ වගේ නියම අමුතු ඇපියරන්ස් එකක් එනවා මේක එක කැඩවිලයි කැඩවිල කියන්නේ නලඹුවනේ එක දලඹුවෙක් වගේ දලබුව එක නේ සයිල පේන්නේ ඒක ඒක තමයි කියලා තියෙන්නේ කැඩවිලසස් ඒවා අපිට බලා ගන්න පුළුවන් මේ මයික්‍රොස්කෝපිලි ඇකියුට් රොමැටික් ෆියර්වල් අපි මේක කියනවා පැතොක් මේ නොමික් කියලා පැතොක්නොමික් පැතොක්නොමොනික් කියන්නේ පැතොක්නොමොනික් පැතොක්නොමොනික් කියන්නේ ඒකට අදාළයි ඒ කියන්නේ ස්පෙસિෆික් අපි අලුවොත් දැන් ඇන්ටිස්කෝප් පොලිස් අපිට තව තැනක දා ගන්න බෑ අපි ඉන්ෆෙක්ටිව් වෙන්න කොටයිස් කියන්නේ ඒක ඇන්ටිස්කෝප් පොලිස් ෆෝමේෂන් එකක් නෙවෙයි ඒක තියෙන රූම මේ ඇකියුට් රොමැටික් කාඩයි කියන්නේ ඒකට ස්පෙસિෆික් මේ ඒකයි මේ කියන්නේ ඒ වගේම දැන් මෙතන මේ පොතර පොතේ මෙතන ඇන්ටිස්කෝප් සෙල්ස් මොනවද කියලා මොනවද කියන්නේ ඒවා මැක්‍රෝෆේජස් ඒකට ක්‍රොමැටින් කන්ඩෙන්සේෂන් එක වෙච්ච මැක්‍රෝෆේජස් න්‍යූක්ලියර් කමියුනිකේෂන් මැක්‍රෝෆේජස් හරි ඒ වගේම මේ ඕක ඉතින් ඇස්කොප් ජයන්ට් සෙල්ස් හැදෙන ප්ලාස්කොප් ජයන්ට් සෙල්ස් කියලා කියන්නේ මල්ටි න්‍යූක්ලියේටඩ් කියන ඕක මේ එකට වඩා න්‍යූක්ලියස් තියෙනවා නම් අපි ඒකට කියනවා ජයන්ට් සෙල් එක. ඒක ප්‍රසන්ට් වෙන්න පුළුවන්. හරි මේක ඔළුවේ තියාගන්න. මයික්‍රොස්කෝපි ෆීචර්ස් ඇහු. මේ තියෙන එක රූපයක්. දැන් අපිට බලලා මයික්‍රොස්කෝපිකලි බැලුවොත් අපිට මෙන්න මේක බලා ගන්න පුළුවන්. ඔය සෙල්ස් මේ මෙතන තියෙනවා. මේක ලොකුවටම ඕනේ නැහැ. ඒ කියන්නේ මේකේ ප්‍රශ්න ගොඩක් ඒවා අහන්න යන්නේ මේ හයි ගොඩක් කර මේ 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 මේක දීලා අහන්න පුළුවන්. දැන් බොඩිස් මේකට ස්පෙસિෆික් ජයන්ට් සෙල්ස් ෆෝමේෂන් එකක් වෙනවන්නේ. හරි ක්ලිනිකල් ෆීචර්ස් හරි ඇකියුට් රොමැටික් ෆීවර් එකේ අපි කතා කරන තව ක්ලිනිකල් ෆීචර්ස් තියෙනවා මේ කියන්නේ මේ වගේ කෙනෙක් ආවොත් මෙන්න මේවත් අපිට බලා ගන්න පුළුවන් يعني මෙන්න මේවා එන්න පුළුවන් ඒකයි මේ කියන්නේ මේ ක්ලිනිකලි මෙන්න මේ වෙනවා මේවට මේ විතර කතා කරන ටිකක් සිවියර් ටිකක් ටිකක් ගැන හරි මේක එකක් තමයි පෙරිකාඩියෝ ෆ්‍රික්ෂන් රබ් ෆ්‍රික්ෂන් කියන්නේ ඝර්ෂණය ඒ කියන්නේ අපි දන්නෝ බෝල් දැන් අපි ගත්තා මම කිව්වනේ උඩ බෝල් බෝල්ස් තුනම මොකද වෙන්නේ ඉන්ෆ්ලමේෂන් එකක් ඇති වෙනවා ඔය වෝල්ස් තුනේ ඉන්ෆ්ලමේෂන් එකක් ඇති එතකොට මේ පෙරිකාඩියම් එක මයෝකාඩියම් එක එන්ඩෝකාඩියම් එක තුනේම දැන් ඉන්ෆ්ලමේෂන් ප්‍රොබ්ලම් එකක් තියෙනවා එතකොට මොකද වෙන්නේ ඉන්ෆ්ලමේෂන් එක නිසා දැන් අපි දන්නෝ හાર્ට් එක කොහොමද නිකන් තියෙන්නේ සිස්ටෝයිඩ් ඇස්ප්ලේ වෙනවා හැම වෙලාවෙම එතකොට මේව අතර කියන්නේ හાર્ට් එක අපි දන්නෝනේ يعني මූව් නේ මූව් වෙනවා හැම වෙලාවෙම ඉතින් එතකොට ඔය මූවමන්ට් එක නිසා මේව අතර ෆ්‍රික්ෂන් එකක් ඇති වෙනවා මේ 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 ලේයර්ස් අතර ඉතන ලේයර් මේ ලේයර්ස් අතර ෆ්‍රික්ෂන් එකක් ඇති වෙනවා ඒ ෆ්‍රික්ෂන් එක නිසා අපිට ඇහෙනවා මේ සද්දයක් එකකට කියනවා පෙරිකාඩියේ ෆ්‍රික්ෂන් රබ් ඔකට අපි ස්ටෙත් එක තිබුවම අපිට අහන්න පුළුවන් අපි එහෙම මේ පේෂන්ට් කෙනෙක්ගේ ස්ටෙත් එක තියලා බැලුවොත් අපිට අහන්න පුළුවන් පෙරිකාඩියේ ෆ්‍රික්ෂන් රබ් එක අපිට හරි ඒක ඊළඟට ටැකිකාඩිය රිත්මියාස් ටැකිකාඩියා ඇන් රිත්මියාස් දෙකම එන්නේ කන්ඩක්ෂන් සිස්ටම් එකට බලපෑම අපි දන්නවා මේ කන්ඩක්ෂන් සිස්ටම් එක දිනවා අපි හાર્ට් එකේ කන්ඩක්ෂන් සිස්ටම් එකට නිකුණ බලපෑවොත් එනවා මොකද්ද ඔය කියන ටැකිකාඩියා රිත්මියාස් එන්න පුළුවන් මයෝකාඩයිටිස් ඊළඟට කතා කරා මයෝකාඩයිටිස් කාඩියක් ඩයලේෂන් මේ කාඩියක් ඩයලේෂන් එක වෙන විදිය මම මෙතෙන්දි කියන්නම්
හල්දිතයි මයිට්‍රල් ඉන්සෆිෂියන්සි කතා කරද්දී කියන්නේ අපි දන්නවා මයිට්‍රල් වැල් එක තියෙනවා අපේ හાર્ට් එකේ මේ හાર્ට් එකේ මයිට්‍රල් වැල් එක මයිට්‍රල් වැල් එක ඉෆෙක්ට් නොත් ඒකෙන් මොකද වෙන්නේ මේ දැන් අපි දන්නවා මයිට්‍රල් වැල් එකෙන් මම මේ ඇන්ද මයිට්‍රල් වැල් එක අපි දන්නවා අපේ හાર્ට් එක තියෙන මේ පැත්තේ මයිට්‍රල් වැල් එක මෙතන තමයි මයිට්‍රල් වැල් එක මයිට්‍රල් වැල් එකෙන් බ්ලඩ් එන්නේ එතකොට කොහෙන්ද ලෙෆ්ට් ඇට්‍රියම් එකේද ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එකේද මයිට්‍රල් වැල් එක ඉන්සෆිෂියන්සි කියන්නේ මයිට්‍රල් වැල් එක මෙතෙන් දෙන ඇත්තම ස්ටෙනෝසිස් එක. ස්ටෙනෝසිස් කියන්නේ මයිට්‍රල් වැල් එක අරගන්න බෑ. එතකොට මොකද වෙන්නේ? මේ බ්ලඩ් වැඩිපුර එකතු වෙනවා මෙන්න මේ රයිට් ඇට්‍රියම්. සෝරි, ලෙෆ්ට් ඇට්‍රියම්. ලෙෆ්ට් ඇට්‍රියම් එකේ බ්ලඩ් පිටලා ලෙෆ්ට් ඇට්‍රියම් එක ඩයිලේට් වෙනවා. බ්ලඩ් වැඩිපුර පිරෙනකොට ඇට්‍රියම් එක ඩයිලේට් වෙනවා. ඒකයි මේ කියන්නේ. හරි, ඊළඟට ඩෙත් ඩියු ටු ෆල්මිනන්. ඒ කියන්නේ ෆල්මිනන් කියන්නේ එකපාරම සිද්ධ වෙන ඔය කාඩියක් මේ ප්‍රශ්න නිසා එකපාරම මැරෙන්න පුළුවන්. මේක නිසා හරි දැන් ක්‍රොනික ගැන කතා කරන්නේ ක්‍රොනික රුමැටික් හાર્ට් ඩිසීස් ගැන ක්‍රොනික ඒවට ගොඩක් කතා කරන්නේ මේ ප්‍රධාන කරුම මෙන්න මේව තමයි කතා කරන්නේ එකක් තමයි ක්‍රොනික කියන එකේ ගොඩ බෑල් වලට ඇෆෙක්ට් වෙන එක දැන් ගොඩක් වැඩි මේකෙදි ගොඩක් වැඩ බෑල් වලට ඇෆෙක්ට් කළා තමයි ක්‍රොනික වලින් එන ක්ලිනිකල් අවුට්කම්ස් එන්නේ මොස්ට් ඇෆෙක්ට් වෙන්නේ අපේ මේ ලෙෆ්ට් පැත්ත මෙන්න මයිට්‍රල් වැල් එක සහ අපි ලන ලෙෆ්ට් පැත්තේ තියෙන මයිට්‍රල් වැල් එක සහ ඔටික් පැත්ත ඒක ඒ දෙක තමයි ඇෆෙක්ට් වෙන්නේ ඒ දෙකනොත් වැඩිපුර ඇෆෙක්ට් වෙන්නේ 100%ට 66ක් තුනෙන් දෙකක් විතර ඇෆෙක්ට් වෙනවා අපේ මයිට්‍රෝ වැල් එක තමයි ගොඩක් කරන්නේ මේ වැඩිපුරම ඇෆෙක්ට් වෙන්නේ ඇවටික් වැල් එක 25% කිරට අඩුයි 25% මේකත් තියෙනවා වැඩිපුරම ඇෆෙක්ට් වෙන්නේ අපේ ලෙෆ්ට් පැත්ත වැඩිපුරම ඇෆෙක්ට් වෙන්නේ මයිට්‍රෝ වැල් එක ඊට පස්සේ ඇවටික් වැල් ඊට පස්සේ ලීෆ් පැත් ටෙක්නික් කමිෂන් ෆියුෂන් ඕ ඒ කියන්නේ මේ ලීෆ්ලට් කියලා කියන්නේ ක්‍රස්ප් වලටමයි ඒක වෙනසන්නේ ක්‍රස්ප් කියලා මම කතා කරේ කමිෂන් කමිෂන් ෆියුෂන් කියලා කියන්නේ කමිෂන් කියන්නේ මේ මේ එහෙම ගත්තම කමිෂන් කියලා කියන්නේ මෙන්න මේ වෙන් වෙන තැන. මේ අපි ගත්තොත් උම ක්‍රස්ප් තුන. මෙන්න මේ අතර මෙන්න මේ වට තමයි මෙන්න මේ එක තමයි කමිෂන්ස් කියන්නේ. ඒ කියන්නේ මේවත් එක බැඳලා තියෙන කමිෂන්ස්. ඒ කියන්නේ මේ වෙන් වෙනට. ඕව තික්නින් වෙනවා. හරිද? මේව තික්නින් වෙන පටන් ගන්නවා. ඒ වගේම කෝඩා ටෙන්ඩිනේ. අපි දන්නවා කෝඩා ටෙන්ඩිනේ කියන්නේ අපේ බෑල් එක පහළට ඇදගෙන ඉන්නේ. ටෙන්ස ඇපරේටස් කියලා කියන්නේ මේක. හරිද? අන්න ඒව තික්නින් වෙනවා. මේව එකට එකට ෆියුස් වෙනවා. මේ දේවල් නිසා ඇත්තටම වෙන්නේ අවසානයේ බෑල් එක properly open කරගන්න බැරි වෙනවා. يعني ස්ටෙනෝසිස් තත්ත්වයක් තමයි එන්නේ. මෙතෙන්දි මේක අපි කතා කරලා මේ 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 දේවල් නිසා වෙන්නේ ස්ටෙනෝසිස් වීමක් තමයි වෙන්නේ. හරි. ඔව් මේ දේවල් දැන් උනාට පස්සේ වැල් එකේ මොකද දැන් මම කිව්වේ උඩ මෙතන කතා කරමු ටික. ලීෆ්ලට් ටෙක්නික්, කමිෂන් ෆියුෂන්, ඒ කියන්නේ මේ මයිට්‍රෝ වැල් එක ඇෆෙක්ට් වුණාම අපිට මේ මයිට්‍රල් ඔව් ඒ කියන්නේ මේ මෙතන තියෙනවා අයිමත් අපිට කියලා මේ mitral stenosis me mitral stenosis is common stenosis kiyala kiyanne valve ekak properly open karaganna beri eka eka nisa mitral stenosis ithara nemei awa enna puluwa commonly mitral stenosis enawa habai mata thiyanne rigid traumatic fever ma pahal dita kiyannam rigid traumatic fever in meka vitharan nemei awa valve wala effect ekata prashne enna puluwa eka rundik kata ganne aortic valve ekak hari meken ena appearance da fish mouth nikan maluwe katak wage kiyala button hole appearance ඒක ගැන අපි ගත්තම පහල මෙන්න මේකෙන් බලා ගන්න පුළුවන් මම මාළුවේ කටක් ඔය ෆිෂ් මවුත් කියන්නේ ඒකනේ ඕන මේ ඇපියරන්ස් එක අපිට බලා ගන්න පුළුවන් මේක මොන අවස්ථාවද ඉන්නේ මේ ක්‍රොනික අවස්ථාවේ තමයි අපිට වෙන්නේ ෆිෂ් මවුත් ඇපියරන්ස් එකන්නේ ක්‍රොනික අවස්ථාව හරි අවුට්කම්ස් මයිට්‍රල් ස්ටෙනෝසිස් මම මේක උඩදී කිව්වා ටිකක් මේකෙන් පස්සේදී වෙන්නේ මම කිව්වා ලෙෆ්ට් ඇට්‍රියම් ඩයිලේට් වෙනවා කියලා දැන් ලෙෆ්ට් ඇට්‍රියම් එක ඩයිලේට් වෙනවා දැන් අපේ හાર્ට් එකේ ලිෆ්ට් ඇට්‍රියම් එක ඩයිලේට් වෙනවා. හාට් එකේ ලිෆ්ට් ඇට්‍රියම් ඩයිලේට්. දැන් මොකද වෙන්නේ? මෙතන ප්‍රෙෂර් එක වැඩි වෙනවනේ. මෙතන ඩයිලේට්ලා දැන් මෙතන බ්ලඩ් ඇගිම ප්‍රෙෂර් වැඩි. කොහොම වුණා බෑක් ප්‍රෙෂර් එක අපි දන්නවා මේ බෑක් ප්‍රෙෂර් එක යනවා අපේ ලංග්ස් වලට. මෙතන මේ අපි බ්ලඩ් ගේ ලංග්ස් වලින් ඉතින් ලංග්ස් පැත්තට යනවා බෑක් ප්‍රෙෂර් එක මෙතන. ගිහිල්ලා මොකද වෙන්නේ? ලංග්ස් වල චේන්ජස් ඇති වෙනවා. කන්ජස්ටිව් චේන්ජස් ඉන් ලංග්. ලංග් වල කන්ජෂන් එක තියෙන පුළුවන්. මොකද ලංග් වලින් මේ පැත්තට බ්ලඩ් ප්‍රොපර්ලි එන්න බෑ. මොකද එන බ්ලඩ් මෙතන යන්න බෑනේ. එතන දැන් બ્લોක් එකක් වගේ නේද? වැල් එක ඕපන් කරගන්න බෑ. එතකොට මෙතනින් බෑක් ප්‍රෙෂර් එක පිටිපස්සට යනවා. ඒ වගේම ඔය තත්ත්වෙ නිසා නියුර ත්‍රොම්බයි ත්‍රොම්බයි ෆෝමේෂන් එක දෙන්න පුළුවන්. එතකොට එම්බොලිසම් වෙන්න පුළුවන්. සහ අවසානයේ දැන් මෙතන මම කිව්වේ ලංග් වලට යනවා කියන්නේ ලංග් එකෙන් දැන් අපේ ලංග්ස් වලට ගියේ එක ලංග් වලින් ඊළඟට එනෝනේ අපේ වෙසල්ස් අපි දන්නවා දැන්. මේක වෙන විදිහ දන්නවා. මම ඒක කියන්න ඕනේ නැහැ දැන් ලංග්ස් වලට මේ පැත්තෙන් ගිහිල්ලා මෙහෙන් ආයි එනවා කොහෙටද මේ පැත්තෙන් ආයි මෙහාට එනවා මේ පැත්තට මෙතන තමයි දැන් બ્લોක් එක තියෙන්නේ බෑක් ප්‍රෙෂර් එක මේ පැත්තට යනවා මෙහෙට වැද බෑක් ප්‍රෙෂර් එක නම මේක මෙන්න පාට එක ඉන්න
බැක් ප්‍රෙෂර් එක මේ පැත්තට එනවා මෙහෙම ලං එක පැත්තට දැන් මොකද නෝ කොහොමද තියන්නේ ඉතින් ඕක ඊට පස්සේ බැක් ප්‍රෙෂර් එක මෙහෙම ට්‍රාන්ස්මිට් වෙනවා අපි කොහටද මේ දෙන්නට නිකම් ට්‍රාන්ස්මිට් වෙනවා රයිට් පැත්තට ලෙෆ්ට් පැත්තෙන් රයිට් පැත්තට ට්‍රාන්ස්මිට් වෙනවා එතකොට දැන් ඔතන වෙන්නේ රයිට් දැන් රයිට් ඇට්‍රියම් එක දැන් ප්‍රෙෂර් ඕවර්ලෝඩ් දැන් මෙතන ප්‍රෙෂර් එක වැඩි එතකොට ඕක යනවා කොහටද ඇට්‍රියම් එකට ආවිල වෙන්ට්‍රිකල් එකට යනවා වෙන්ට්‍රිකල් එකේ ප්‍රෙෂර් ඕවර්ලෝඩ් දැන් right අපි දැන් ප්‍රෙෂර් ඕවර්ලෝඩ් ආම ඒක මොකද වෙන්නේ ඒක කම්පෙන්සේට් කරගන්න වැඩිපුර මේ මසල් මාස් එක වැඩි කරගන්න ඒක තමයි හයිපර්ට්‍රොෆි වෙනවා කියන්නේ එතකොට right ventricle වල හයිපර්ට්‍රොෆි එකක් කියනවා ඔය හයිපර්ට්‍රොෆි එක නිසා මොකද වෙන්නේ හයිපර්ට්‍රොෆි අපි දන්නවා මසල් මාස් එක වැඩි වෙන මේකෙන් මේව වැඩි වෙන්නේ බෙසල් වැඩි වෙන්නේ ඒක නිසා උතන හයිපර්ට්‍රොෆි එක නිසා ඇති වෙනවා ඊළඟට cardiac failure එක අපි දන්නවා cardiac failure කතා කරද්දී මතක ගන්නවා හයිපර්ට්‍රොෆි එක නිසා මේ ඔක්සිජන් and nutrition ની demand එක වැඩි වෙනවා ඒක නිසා ඒ ඒ ගන්නට නියෝවැස්කියුලේෂන් එක වෙන්නේ ඒ නිසා ෆේල් එකක් වෙනවා කිය. ඒක තමයි මෙතනත් මේ වෙන්නේ. මේ තියෙන්නේ මේ රූපය. බලාගන්න පුළුවන් උතන මේ මේ බෑල් එක තියෙන්නේ. බෑල් එකේ ප්‍රශ්නේ මෙතන ලීෂන්ස් ඇවිල්ලා බලාගන්න පුළුවන්. හරි ක්ලිනිකලි කොහොමද ඒක මැනිෆෙස්ට් වෙන අපිට කතා කරා ඇකියුට් ට්‍රොමැටික් ෆීවර් ක්ලිනිකලි මැනිෆෙස්ට් වෙන කොහොමද? සහ දැන් අපිට කතා කරන්නේ ක්‍රොනික් අවස්ථාවේ කොහොමද වෙන්නේ කියලා. cardiac murmurs murmurs කියන්නේ අර විදියම තින්ද බෑල් වල ප්‍රශ්න තියෙනවා කියන්නේ murmurs ඇති වෙනවනේ බෑල් වල ප්‍රශ්න තියෙනවා කියන්නේ murmurs ඇති වෙනවා ඒකයි මේ කියලා තියෙන්නේ murmurs එන්න පුළුවන් ඊට පස්සේ cardiac hypertrophy and dilation මම කිව්වා මේ hypertrophy එකක් කියනකොට right පැත්තේ dilation එකක් කියනකොට left පැත්තේ heart failure එක නිසා heart failure එකක් එන්න පුළුවන් මේ කරුණු හර්ගෙන් මන්ද තියාගන්න තමයි ඒක දන්නවනේ ඒ වගේම අර කතාව stenosis නිසා hypertrophy එකක් එන්න පුළුවන් right පැත්තේ hypertrophy එකක් නිසා heart failure එකක් එන්න පුළුවන් ඒ වගේම මේ atrium dilate වෙන්න පුළුවන් ඒක එතන මේ blood accumulation එක වෙන නිසා ඊට පස්සේ arrhythmias ඕකේ පස්සේදී ඔය mitral stenosis නිසා atrial fibrillation අපි දන්නවා අර blood එකට atria එක dilate වෙලා atrial fibrillation තත්ත්වයක් එන්න පුළුවන් ඒක නිසා මොකද වෙන්නේ thromboembolism වෙන්න පුළුවන් fibrillation අපි යන උතර atrial fibrillation එකදී thrombus formation එකක් වෙන්න පුළුවන් ඊට පස්සේ infective endocarditis infective endocarditis කියන්නේ වෙනම මාතෘකාවක් අපි මේකටත් මේක නෙමෙයි mitral chronic මේ mitral valve defects මේකට risk factor එකක් විදිහට කතා කරනවා infective endocarditis ඒක infective endocarditis ලිප් එකේදී කියයි මේකට වැඩිපුර කතා කරනවා හරි මෙතනින් අවසානයි අපේ acute rheumatic fever and chronic rheumatic fever රොබටික් ෆීවර් අවසාන අපි කතා කරන ඊළඟට වැල්යුලර් ඩිසීස් ගොඩක් කතා කරන්නේ වැල්යුලර් ඩිසීස් පොඩි ප්‍රමාණයක් තියෙන්නේ යම් මේ කැටගරිස් මොනවද වැල්යුලර් ඩිසීස් කියන කතා ගන්නේ ප්‍රධාන වශයෙන් අපි කතා කරන වචන දෙකක් ගැන මම මෙතනින් මෙතෙන් දෙන්නම් අපි කතා කරන්නේ දෙන්නේ ගැන මම පොඩ්ඩක් පහල සයිඩ් එකට එන්නම් හරි මෙන්න මේක අපි කතා කරනවා වැල්යුලර් ස්ටෙනොසිස් ඇන් වැල්යුලර් රිගුලේෂන් stenosis කියලා කියන්නේ ඒ කියන්නේ වචනේ තේරුම inability to open the valve properly. ඒ කියන්නේ valve එක properly අපිට open කරගන්න බැහැ. open කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි stenosis තත්ත්වයක් කියන්නේ. regurgitation කියන්නේ කණි පැත්ත close කරගන්න බැහැ. valve එක වහන්න බැහැ properly වැහෙන්නේ. ඒක තමයි regurgitation කියලා අපි කියන්නේ. stenosis කියලා කියන්නේ valve එක open කරගන්න බැහැ. regurgitation කියන්නේ valve එක close කරගන්න බැහැ. ඔබලි ක්ලොස් වෙන්නේ. හරි, ඔක ඔය දෙක ඔළුවේ තියාගෙන අපි යමු. මේ කියල තියෙන කතාව. ඔක එක්කෝ වැල් එක ස්ටෙනොසිස් වෙන්න පුළුවන්, රිගුලේෂන් වෙන්න නැත්නම් ඔය දෙකම එකට සිමල්ටේනියස්ලි ඇති වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒ අවස්ථාව තියෙන පුළුවන්. හරි. මෙතන ලොකු දෙයක් කියන්නේ මේ කියන්නේ ෆැක්ටර්ස් ඇෆෙක්ටින්, ඒ කියන්නේ මොන වැල් එක දැන් ඇෆෙක්ට් වෙන වැල් එක මෙන්න මේ දේවල් රඳවා පාන. මොන වැල් එකද ඉන්වෝල් වෙන්නේ? වැල් ඉන්වෝල්. ඒ කියන්නේ මයිට්‍රල් එකද, ඇවටික් වැල් එකද? ඒ පල්මොනරි වැල් එකද මොන වැල් එකද ඇෆෙක්ට් වෙන්නේ කියන එක මත ක්ලිනිකල් ෆීචර්ස් තීරණය වෙනවා. ඒක තේරෙනවා. ඩිග්‍රී ඔෆ් ඉම්පෙයර්මන්ට් කොච්චර මේක ඉම්පෙයර් වෙලාද? ඒ වැල් එක මොඩරේට්ද, මිල්ඩ්ද, සිවියර් මට්ටමකට ගිහිල්ලාද ඒක. ඒ ටෙම්පෝ ඔෆ් ද ඩිසීස්, ටෙම්පෝ කියලා කියන්නේ ප්‍රොග්‍රෙෂන්. කොච්චර ඩිසීස් එක ඔන්සෙට් එකේ ඉඳලා ආරම්භෙල කොච්චර වේගකින් එනවද කියන එක. ඉක්මනට වුණොත් ඉක්මනට ඩිස්ට්‍රැක්ට් වෙනවා. ඊට පස්සේ රේක් ඔෆ් ක්වොලිටි ඇන් කම්පෙන්සේටරි මෙකනිසම්. මේ කියන්නේ අපේ ඇඟෙන් දයක් වෙද්දී ඔය කම්පෙන්සේට් කරගන්න එනවනේ. අපේ ඇඟේ වෙන ඔය දේවල් ඒකේ කොච්චර ක්වොලිටි එකක් තියෙනවද ඒක කොච්චර දුරට සාර්ථකද කියන එකම. ඒක තේරෙනවා.
ලොකුවට කියන්න ඕන දේවල් නෙමෙයි. හරි. acquired cause value of disease. Value of disease එන්න හේතු මොනවද කියලා කතා කරමු. මතක තියාගන්න value of disease එන ප්‍රධාන හේතුව අපිට කතා කරන්නේ rheumatic heart disease කියන එක. අපිට කතා කරා කාංශුකා. ඊට අමතරව අපි තියෙනවා degenerate old age. අපි old age එකට යද්දි සාමාන්‍ය බෑල් වලින් insufficiency එන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක් එහෙම එන්න පුළුවන්. degenerative මේ තත්ත්ව නිසා එහෙම වයසට යද්දි එන්න පුළුවන්. ඒක තමයි මේ degenerative old age කියලා. මේක සාමාන්‍යයෙන් වෙන්න ඉඩ තියෙනවා. ඒවා atherosclerosis. atherosclerosis අපි කතා කරනවා වෙනම. ඒක නිසාත් එන්න පුළුවන්. ඊට පස්සේ calcification. අපි දන්නවා ඒ calcium එක එක disease තියෙනවා අපේ ඇඟේ සාමාන්‍ය calcium මේ කියන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. प्रश्न මේ කියන දේවල් ඔයාලා පාඩම් කරගන්න තමයි වෙන්නේ. ඇත්තට මෙතෙන්දී මේක ලොකු දෙයක් නෙමෙයි. ඉතින් acquired heart disease එන හේතු old age එක නිසා atherosclerosis, rheumatic heart disease, calcium disease, calcium වැඩි වෙන මොනවා හරි රෝග නිසා එන්න පුළුවන්. ඒ වගේම ඔය miscellaneous කියලා කියන්නේ ඒ කියන්නේ mixed එක හේතුවක් නෙමෙයි, හේතු කිහිපයක එකතුවක් විදියට ඇති වෙන එක. ඔය කියන ඒවා එකතුවක් විදියට එන්න පුළුවන්. මේ විස්තර කරනවා. හරි. වැලියෝ ස්ටෙනෝසිස් යන නිසා ඇති වෙන්න පුළුවන් තත්ත්වෙ මොකක්ද? උඩ කිව්වා. ලොකු දෙයක් නෑ. ඒකම තමයි මේ තියෙන්නේ. acquired මේකෙදි වෙන්නේ මොකද? දැන් ඔව් chronic injury to where crush පුඩා කරා crush තමයි affect වෙන්නේ. crush මේ අපි උඟක් crush වේවා දැන් සාමාන්‍ය ගාන තියෙන ඕනේ ගණකම් ඊට වඩා ඔක ගණකම් වැඩි වුණොත් තියෙන මොකක් එහෙම වුණොත් crush වල කියන අර කියන්නේ hard නොත් crush මො open වෙන්න බෑ. එහෙම වෙලා වෙන්න පුළුවන්. එතකොට මේ දැන් කම්ප්ලීට්ලි වැල් එක ඕපන් කරගන්න බෑ. ප්‍රොපර්ලි වැල් එක ඕපන් වෙන්නේ නැහැ ලා. මේ ඕන ගන්නට ඕපන් කරගන්න බෑ. ඒකයි ක්‍රිස්ටෙනෝසිස් කියන්නේ ඒක. ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රෙෂර් එක ඕවර්ලෝඩ් වෙනවා. දැන් අපි හිතුවොත් මයිට්‍රල් එකෙදි මොකද වෙන්නේ? මයිට්‍රල් එකෙදි මම කිව්වා ඉස්සෙල්ලා ඒක ආයි කියන්න මේ මෙතනින් පහළට බ්ලඩ් එන්න බෑ. ඉතින් පහළට බ්ලඩ් එන්න බෑ කියන්නේ මෙතන ඇකියුමුලේෂන් මෙතන ප්‍රෙෂර් එක ඕවර්ලෝඩ්. මෙතනින් පහළට බ්ලඩ් එන්නේ प्रधान ලොකු විස්තරයක් මේ තරක කරලා ගන්න පුළුවන් දෙයක්. හරි. මයිට්‍රල් වැල් ඩිසීස් එන්න හේතු. මේව නම් ඉතින් ඇත්තටම තරක කරලා ගන්න කීපයයි තියෙන්නේ. අනිත් ඒවා අපිට පාඩම් කරගන්න සිද්ධ වෙනවා. එකක් තමයි අපි ඉතින් කතා කරන්නේ රුමැටික් හાર્ට් ඩිසීස්. රුමැටික් දන්නවා මයිට්‍රල් වැල් එක ඇවුටික් වැල් එක වැල් ඇෆෙක්ට් වෙන පුළුවන් කියලා අපි කිව්වා. ඒ රුමැටික් හાર્ට් ඩිසීස්. ඊට පස්සේ කන්ජිනිටලිම එන ප්‍රශ්න. වැල් වල කන්ජිනිටල් වෙන ප්‍රශ්න තියෙන පුළුවන්. කරෙක්ටිව් ටිෂු ඩිසෝඩර්ස්. සිස්ටමික් ලූපසිරෝම SLE. ඊට පස්සේ රෝමටොයිඩ් ආතරයිටිස් වගේ තත්ත්. ඒ වගේ විදිහට එන්න පුළුවන්. ලෙෆ්ට් ඇට්‍රියල් මයොක්සෝම. මේ ලෙෆ්ට් ඇට්‍රියල් මයොක්සෝම කියන්නේ මේක බිනයින් ටියුම එකක්. ලෙෆ්ට් ඇට්‍රියම් එකේ ඉන්න බිනයින් ටියුම එකක්. මයොක්සෝම කියන්නේ ඒක. ඒක දන්නේ නැත්නම් පොඩ්ඩක් ලියා ගන්න. මෙතන ලියර නැහැ. මේ ලෙෆ්ට් ඇට්‍රියම් එක බිනයින් ටියුම එකක් තමයි ඔය මේ ලෙෆ්ට් ඇට්‍රියම් මයොක්සෝම කියන්නේ ටියුම එක නිසා මේ මයිට්‍රා වැල් එකට ප්‍රෙෂර් එකක් එල කියන්නේ මයිට්‍රා වැල් එක ප්‍රොපර්ලි ඕපන් කරගන්න බැරි වෙනවා. ඒකයි වෙන්නේ. එකම thrombosis හේතු වෙන්න පුළුවන්. ඊට පස්සේ infective endocarditis පදන්න vegetation formation එක කියන ඔය vegetation formation ලොකුවට වුණොත් ඒ වැල් එක ස්ටෙනෝස් කියන්නේ මේ වැල් එක මේ ඕපන් කරගෙන බැරි තත්ත්වයට එන්න පුළුවන්. හැබැයි ඒක සාමාන්‍ය අවස්ථාවක් නෙවෙයි ටිකක් සිහිය මට්ටමට ආවම තමයි වෙන්නේ. හරි. ඊළඟට මෙන්න මේක වැදගත්. මේ mitral valve stenosis එක අපේ ක්ලිනිකලි අපිට බලා ගන්න පුළුවන් ක්‍රීඩා ගලඟට ස්ටෙත් එක දිව්වොත් අපිට හොයා ගන්න පුළුවන් mid diastolic murmur එකක් තියෙනවා. ඒ කියන්නේ mid diastolic murmur කියන්නේ අපි දන්නෝ මේ mitral valve එක යරෙන්නේ diastole වෙලානේ. heart එකේ ඉන්නේ blood. ඒ කියන්නේ mitral valve එක open වෙන්නේ
ලෙෆ්ටේ ලෙෆ් වෙන්ට්‍රිකලේ බ්ලඩ් පිරෙන වෙලාවට කියන ඩයස්ටොලිය. ඩයස්ටොලේ වෙලාවේ ඕපන් වෙන නිසා අපේ ඩයස්ටොලේ වෙලාවේ අර බෑල් එකේ තියෙන ඇබ්නෝමිලිටි එක නිසා මර්ම එකක් ඇහෙනවා. ස්ටෙප් එක දුමු මිඩ් ඩයස්ටොලික් මර්ම එකක් අපිට හොයාගන්න පුළුවන්. මිඩ් ඩයස්ටොලික් මර්ම එකක් එන්නේ ඔය මොන ඇල් එකේ ප්‍රශ්නයක් නිසාද? මයිටර් අය ප්‍රශ්නයක් නිසා අනිත් පැත්තෙත් දෙන්න පුළුවන්. ඒ නිසා ඉත අනිත් මේ රයිට් පැත්තෙත් තියෙනෝනේ. ඒකත් හරි. ඒක දැන් මෙතන කතා කරන්න ඕනේ මේක. හරි වැල්ව රිගුලේටේෂන්. හරි රිගුලේටේෂන් එකක් වුම් මොකෝ. අන්න ඒක ගැන මේ කතා කරන්නේ රිගුලේටේෂන් එකක් වෙන්නේ ඒක අරකම පොඩි කතා කරලා තිබුණානේ ප්‍රොසෙස් ඒ වගේ තාත්ව නිසා තමයි ස්ටෙනෝසිස් එන්නේ. රිගුලේටේෂන් එක ප්‍රධාන වශයෙන් වෙන්නේ රිගුලේටේෂන් කියන්නේ ක්‍රෝස් කරගන්න බෑ කියන එක. ඒ වගේ දෙයක් ප්‍රධාන වශයෙන් වෙන්නේ හේතුව තමයි ප්‍රධානම හේතුව ටෙන් සෙපරේටර්ස් වල ප්‍රශ්න. ටෙන් සෙපරේටර් අපි දන්නෝ බෑල්ව් එකක් ඕපන් වුණාට පස්සේ ක්ලෝස් කරගන්නේ අපේ ටෙන් සෙපරේටර්. ඒක ටෙන් සෙපරේටර්ස් කියන්නේ බෑල්ව් එක මෙහෙම කියනවා පහළට අදගෙන ඉන්නේ. අපි ඔය කියන්නේ හෙඩ් මොනවද හෙඩ් රජ්ජු වගේ මොකක් හරි කියන ටෙන්ස හරියට මතකද නැවර අපේ පැපිලා වලට මේ කනෙක්ට් වෙලා තියෙන්නේ. එතකොට මේ මෙන්න මේ ටෙන් සෙපරේටර්ස් මේක මෙහෙම අර මෙහෙම අපි මන්දිරවල මතක ඇති මෙහෙම අදගෙන ඉන්න එකක් තියෙනවානේ. මෙන්න මේ අපරේටර්ස් වල ප්‍රශ්න. කියන්නේ මේ අපරේටර්ස් වල මොනවා හරි ඇබ්නෝමලිටිස් වෙනවා මේ මොනවා හරි ප්‍රශ්න වෙනවා මේ. එතකොට මොකද වෙන්නේ? දැන් වෑල් එක ඕපන් වුණාට ප්‍රොපර්ලි ක්ලෝස් කරගන්න බෑ. මේ ටෙන්ස අපරේටර්ස් වලින් ඇදලා තමයි මේ විතර ක්ලෝස් කරගන්නේ. ඒ ක්ලෝස් කරගන්න බෑ මේක ප්‍රශ්න. ඒක එතකොට මොකද වෙන්නේ? දැන් අපි හිතමු මොකේ හරි ඇවටික් එකේ හිතමු ඇවටික් රිගුලේටේෂන්. දැන් ඇවට එකේ රිගුලේටේෂන් නැත්නම් කියන්නේ ඇවට එක ප්‍රොපර්ලි ක්ලෝස් වෙන්නේ නැහැ. අපි දන්නවා දැන් අපේ මේ ලෙෆ්ට් ඇට්‍රියම් එක යනන්නේ ඇවට එක. එහෙනම් ඇවට එක යනවා. පැහැදිලිවද? මෙතනින් ඇවට එක මෙහෙම යනවා. එතකොට ඇවට එකෙන් යද්දී මේ මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. වෑල් එකේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් බ්ලඩ් ගිය ගමන් වෑල් එක ප්‍රොපර්ලි ක්ලෝස් වෙන්නේ නැහැ නේ. එතකොට ගිය බ්ලඩ් ටිකෙන් ආයිමත් යම් ප්‍රමාණයක් බැක් ෆ්ලෝ එකක් වෙනවා. යන ප්‍රමාණයෙන් ආයිමත් එනවා පහළට ආයිමත් වෙන්ට්‍රිකලෙට පිරෙනවා. එතකොට මොකද වෙන්නේ? වොලියුම් එක වැඩි වෙන්න ගන්නවා. එතකොට වොලියුම් ඕවර්ලෝඩ් වෙලා මෙතන වොලියුම් ඕවර්ලෝඩ් සිටුේෂන් එකක් එනවා. අපි යනවා වොලියුම් ඕවර්ලෝඩ් වෙනකොට හાર્ට් ෆේලියර් එන්න පුළුවන්. අනේ වොලියුම් ඕවර්ලෝඩ් වෙලා හાર્ට් ෆේලියර්ස් එන්න පුළුවන්. අර වගේම තමයි. يعني ප්‍රෙෂර් ඕවර්ලෝඩ් එකේම තමයි වොලියුම් ඕවර්ලෝඩ් අපි හાર્ට් ෆේලිය කතා කරද්දි කතා කරනවා වොලියුම් ඕවර්ලෝඩ් සිටුේෂන්ස් and ප්‍රෙෂර් ඕවර්ලෝඩ් සිටුේෂන්ස් කියලා. ඒක මේ ලෙක්චර් එකයි තව පැහැදිලි වෙයි. ඉතින් මෙතනත් මොකද වෙන්නේ? වොලියුම් ඕවර්ලෝඩ් සිටුේෂන් හાર્ට් ෆේලිය එකක් දක්වා මේක එන්න පුළුවන්. රිවිටේෂන් හાર્ට් ෆේලිය එකක් එන්න පුළුවන්. හරි මේ තියෙන්නේ මයිට්‍ර රිගුලේටේෂන්. අපි කතා කරේ මයිට්‍ර ස්ටෙනෝසිස්. මේ රිගුලේටේෂන් එන්න පුළුවන් තාත් මම කිව්වා මේක ගොඩක් ලාඩම් වෙන්න පුළුවන් එකක් තමයි ටෙන් සෙපරේටර්ස් වල ප්‍රශ්න. ඒක තමයි ඔය මැද දාලා තියෙන කොටුව තියෙන්නේ. ඇබ්නෝමිලිටිස් ඔෆ් ටෙන් සෙපරේටර්ස්. ඒ කියන්නේ රප්චර් ඔෆ් පැපිලරි මසල් ගන්නවද කියලා හිතනවා. පැපිලරි මසල් වල රප්චර් වීම. හරි ඒ වගේ ඒ වගේම පැපිලරි මසල් මොනවා හරි ඩිස්ෆන්ක්ෂන්. ඒ කියන්නේ ෆයිබ්‍රස් වෙලා හරි මොනවා හරි ප්‍රශ්නයක්. රප්චර් ඔෆ් කෝඩ් ඇටින්. ඒ කෝඩ් ඇටින් නේද අපි අදගෙන ඉන්නේ. කියන්නේ හෙත් රජු කියන මත නෝට මතක විදියට. අන්න ඒ වගේ ප්‍රශ්න. ඒ වගේ රප්චර් එකක්. ඒ කියන්නේ ටෙන් සෙපරේටර්ස් මොනවා හරි වෙලාවක ඩිස්ෆන්ක්ෂන් වෙනොත් ඒකෙන් බෑල් එක ප්‍රොපර්ලි ක්ලෝස් කරගන්න බෑ. ඒක රිගුලේටේෂන් එකක් කියන්නේ. මෙතරහුවත් මේ මෙන්න මේක තමයි අහන්නේ. يعني මේ process එක ලියන්න. මේක ලේසියිනේ. මේක තර්කෙන් ලියන්න පුළුවන්. හරි තර්ක කරලා හිතලා ගන්න පුළුවන්. regurgitation මේ කියන්නේ මේ කර්ම නිසා වෙන්න පුළුවන්. abnormalities of left ventricle aneurysm left ventricle enlargement. මෙතන කතා කරනවා myocardial dilated cardiomyopathy. ඒක දික් කතා කරනවා ওই dilated cardiomyopathy වල මේ අර මුළු heart يعني left atrium එකේ wall ඔක්කොම dilate වෙනවා. එතකොට ඔය පතන මයිටර් රින්ග් එකත් එක ඩයිලෙක්ට් වෙනවා. ඒක කාඩියෝ මයෝපතීස් වලදී තමයි කියන්නේ. මයිටික් ඒ කියන්නේ රින්ග් එකත් එක ඩයිලෙක්ට් වෙන නිසා රින්ග් එකත් ලොකු වෙනවා. එතකොට ඔය රිගුලේටේෂන් එකක් එන්න පුළුවන්. කැල්සිෆිකේෂන් ඔෆ් මයිටර් රින්ග්. මයිටර් රින්ග් එකේ කැල්සිෆිකේෂන් එකක් ඒ වෙන්නත් පුළුවන්. මේ ටික ඉතින් ඔළුවට දාගන්න. ඒක තමයි ඉතින් ඕන වෙන්නේ මේ තින්. වෙන දෙයක් නෑ. හරි. උඩ කතා කරේ මේ මයිටර් රිගුලේටේෂන් ඔටික් රිගුලේටේෂන් එකක් එන්න.
ටික් ප්‍රියවිටේෂන් එකක් එන්නත් ප්‍රධාන හේතුවක් තමයි රුමැටික් හාට්. දැන් අපි මෙතන කතා කර කතා කළා මොනවද? කතා කරා ගොඩක් මයිට්‍රල් ස්ටෙනෝසිස්, ඊට පස්සේ aortic regurgitation, ඊට පස්සේ mitral regurgitation. එතකොට මේ මෙතන මේ ඔව් මොනවද aortic regurgitation, mitral stenosis වෙන ප්‍රධාන හේතුවක් තමයි මොකද්ද? ඔය රුමැටික් හාට්. ඉස්සෙල්ලම ඇෆෙක්ට් වෙන මයිට්‍රල් වැල් එක, ඊට පස්සේ අපේ මේකත් ඇෆෙක්ට් වෙන්න පුළුවන්. මොනවද? aortic valve එකත් ඇෆෙක්ට් වෙන්න පුළුවන්. එතනයි මේ කියලා තියෙන්නේ. ඊට පස්සේ ඇබ්ලොමේෂන් ටෙන් සෙපරේටර්ස්. අපි දන්නවා ටෙන් සෙපරේටර් aortic valve එකට දාලා ටෙන් සෙපරේටර්ස් ප්‍රශ්නයක් වුණොත් ඒ වෙන්නත් පුළුවන්. ඒකට මේ මේව තමයි දී තියෙන්නේ. මේ කරුණු මෙතන මේ වෙන මේ කරුණු දෙක ටිකක් ඔලුවට මේ يعني මේ අපි දන්නේ ලොකුවට يعني හිතන්න අමාරු. يعني පොඩ්ඩක් කර ප්‍රොසෙස් ලොකු ප්‍රොසෙස්. මේ මොනවද? මේ ඇල්කයිලෝසින් ස්පොන්ඩෝ මේලයිටිස් කියන තත්ත්වයයි, ඇල්කයිලෝසින් ස්පොන්ඩයිලිටිස් කියන තත්ත්වයයි, අනිත් එක තමයි මේ මෝෆන් සින්ඩ්‍රෝම් කියන. මෝෆන් සින්ඩ්‍රෝම් කියන දෙක පොඩ්ඩක් ඔලුවට කියන්නේ රෝමටොයිඩ් ආතරයිටිස් උඩත් කතා කරා. අන්න ඒක මේ ඔය ඇල්කයිලෝසින් ස්පොන්ඩෝසිස් කියන්නේ ඉන්ෆ්ලමේටරි බෝන් ඩිසීස් එක. يعني inflammatory bone disease එක එච්චරක් ඔලුවේ තිබුණ නැති. ඒක එන විදිය එච්චර ලොකු කොට ඕනේ. Morphin syndrome දන්නු connective tissue disorder එකක් congenital. ඒ කියන්නේ මේ ටික බලා ගන්න, ඒ කියන්නේ ඔලුවට දා ගන්න මේ වෙන ක්‍රමයක් නැහැ ඉතින්. මතේ තියා ගන්න. අර තර්කල ගන්න පුළුවන් යම් ප්‍රමාණයක් තියෙනවා, සමහර ඒවා ගන්න බෑ. ඒක නිසා ඒක ඔලුවේ තියා ගන්න. හරි. මෙතනින් අපි ඉවර කරනවා. අපේ රූමැටික් හાર્ට් ඩිසීස් ඇන්ඩ් වැල්වියුලර් ඩිසීස් කියන මාතෘකාව. මෙතන වැඩිපුර රූමැටික් හાર્ට් ඩිසීස් ගැන බලලා ගන්න. ඒකත් වැඩිපුර කතා කරන්නේ ඇකියුට් එක ගැන. ඒක ඇති වෙන කොහොමද පැතෝජෙනසිස් එක වෙන්නේ? ක්ලිනිකලි එක මැනිෆෙස්ට් වෙන්නේ කොහොමද කියන එක ප්‍රධාන වශයෙන් බලා ගන්න. ක්‍රොනික් එකත් බලා ගන්න ක්ලිනිකලි. ඊට වගේම වැල්වියුලර් ඩිසීස් එකක් ආවොත් කොහොමද වෙන්නේ කියන එක තර්කල්ල ගන්න ටික ඔළුවේ කොහොමද ගන්න ඒක මතක තියාගන්න ලේසි. ඒ වගේම පාඩම් කරන ටිකක් පාඩම් කර ගන්න. එහෙනම් මෙතනින් නවත්තමු.